ඔව් අපේ විමලා අමරදේවයන්ගේ රූපවාහිනියට සම්ප්‍රාප්ත වෙන වෙලාවේ ඇයව අපි ඉතාමත්ම භක්ත්‍යාදරව ගෞරවපූර්වකව පිළිගත් අවස්ථාව ඔබට මේ දැන් ඔය අපේ විශාල පුළුල් තිරයෙන් පේන්නේ. බොහොම ගෞරවණීයව ඇයව පිළි අරගෙන ඇය සාමාන්‍යයෙන් එහෙම හැමතැනටම එන්නේ නැහැ. බොහොම ප්‍රවේශමට තමයි ඇයගේ මේ ප්‍රවාහනයත් එක්ක තියෙන ගනුදෙනුව තියෙන්නේ. අද දවසේ අපේ මේ ජාතික රූපවාහිනී ආරාධනාවෙන් අපිත් එක්ක එකතු වුණා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ඇයට හොඳ දැනෙනත් පොළසන්නාදයකින් නැවත ගෞරව කරන්න. සිහිනේ කිරය වැඩසටහන් මාලාවේ ශතක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ජනතාකරණය කළා, ජනතාගත කළා, සමාජගත කළා. ඔබේ හදවතේ කිසියම් පැහැදීමක්, කිසියම් ප්‍රසස්ත හැඟීමක් ඇති කරන්න අපි සමත් වුණා. ඒක අපිට ලැබුණු විශාල සම්මානයක්, ජනතා සම්මානයක්. එහි වර්තමාන අද දවසේ අපි උත්තේජනය වෙන ප්‍රබලම අවිය හැටියට මම දකින්නේ ඔබ, ධාබර ප්‍රේක්ෂකෝ ඔබ. ඒ නිසා ඔබ වෙනුවෙන්ම අපි අපේ මේ 200කට වඩා වැඩි වැඩසටහන් ප්‍රමාණයේ උතුම්ම වැඩසටහන, උත්කර්ෂවත්ම වැඩසටහන, ආකර්ෂණීයම වැඩසටහන, වඩාත්ම අපේ හදවතට දැනෙන වැඩසටහන අද වැඩසටහන වගේ හිතාගෙන අපි ලොකු ජනතා මෙහෙවරක් කරන්න, ප්‍රේක්ෂක ඔබට දැනෙන දෙයක් කරන්න අද දවස වෙන් කරනවා. අපේ රටේ පිනට උපන්, අපේ ජාතියේ පිනට පහළ වුණු අපේ හෙළයේ මහා ගාන්ධර්වයා, ඒ මහා ගාන්ධර්වයාණන් WD අමරදේවයන් අපට දුන්නු ඒ මහා සංගීත දෑවැද්ද, ඒ සංගීත දායාවය තව තවත් උදුරටත් ස්මරණය කරමින් අපේ ඊළඟ පරම්පරාවට මේ සම්බන්ධව කිසියම් සටහනක් ඔවුන්ගේ හදවත්වල තියන්න සිහිනේ කිරෑ මා ඇතුළු අපේ කණ්ඩායම දරන උත්සාහයක් තමයි අද මේ මල්පල ගැන්වෙන්නේ. ඒ සඳහා අපේ මැදිරියට අපි ආරාධනා කළේ අද ප්‍රධාන ආරාධිත අමුත්‍ය වශයෙන්, සම්භාවනීය අමුත්‍ය වශයෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔබ මීට මොහොතකට කලින් ඔබේ හදවතේ උපන්න පහන් හැඟීමෙන් දැත් එකට එකතු කළා උණුසුම පිළිගත්ත අපේ විමලා අමරදේවයන්ට. එතුමියගේ පැමිණීමම, එතුමියගේ සම්ප්‍රාප්තියම අපේ ආයතනයට, අපේ නාලිකාවට, අපේ කාර්ය මණ්ඩලයට, අපේ වැඩසටහනට, අපේ දයාබර ප්‍රේක්ෂක ඔබට කරපු එතුමිය කරපු ලොකු ගෞරවයක් හැටියටයි මා දකින්නේ. ඒ නිසා නැවත නැවතත් මම ඔබට කියන්නේ පෙන්වමු අපේ ආදරය ඇයට නැවත වතාවක්. ඒ වගේම ඒ ශ්‍රේෂ්ඨතම ඒ අපේ මහා ගාන්ධර්වයාණන්ගේ නිර්මාණ 10ක් අද වැඩසටහනට ඇතුළත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව අපිත් එක්ක කතිකාවකයේ දෙන්නට, අපිත් එක්ක සුහද ගනුදෙනුවක පිළිසඳරකයේ දෙන්නට අපි ආරාධනා කළේ එතුමාගේ සහජාත ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය රංජන අමරදේව. අපි ආදරෙන් පිළිගමු. ආයුබෝවන් රංජන. ආයුබෝවන්. ඒ වගේම අද දවසේ මේ ගීත 10 ගායනා කරන්න ඕනේ මෙන්න මේ දෙපළ කියලා මෙතුමා යෝජනා කළා. අපි ඒකමතිකව ඒක අනුමත කළා. මොකද විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. මේ දෙපළ ඇත්තටම මේ දෙපළ තරුණ ගායන ගායක ගායිකාවන් හැටියට, තරුණ දෙපළක් හැටියට ඒ අය තමන්ගේ ජීවිතේ කවදාක හරි කරපු මහාගු පිනක්, පුණ්‍ය කර්මයක් තමන්ට ලැබෙන දවසක් හැටියටයි මම මේ දකින්නේ. මහා ගාන්ධර්වයන්ගේ ආදරණීය ආර්යාව, ආදරණීය බිරිඳ ඉදිරියේ තියාගෙන ඒ පවුලේ සමාජිකයන් ඉදිරියේ, ඒ රංජන අමරදේව නැමැති මේ තරුණ ප්‍රශස්ත කලාකරුවා ඉදිරියේ, ඔවුන්ගේ පවුලේ සමාජිකයන් ඉදිරියේ ඒ ඔහුගේ ගීත 10ක් ගායනා කරන්න ලැබෙන වරම අමිලයි. ඒක මිල කරන්න බෑ. අද ඒකට උරුමකම් කියන්නේ සංකෝබ සහ ලක්ෂණා. ඔබ දෙපළටම ආයුබෝවන්, ස්තුතියි, පිළිගන්නවා ආදරේ. එත් එක්කම අපේ වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂ කුරු කීප දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. සතියෙන් සතිය අපි ඔවුන් විවිධ විදිහට යොදා ගන්නවා. නමුත් ඔහුගේත් වාසනාවට, අපේ වාසනාවට, ඔබේ වාසනාවට
අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ. මා දුටු, මා ඇසුරු කළ, මට මුණ ගැහුණු සංගීතයේ නැමති මහා දැවැන්ත සයුරේ ගිලෙන අපූරු මත්සෙක් වගේ, නිදහසේ කිමිදිලා පිහිනගෙන යන සුන්දර මත්සෙක් වගේ, නිදහස් ආරකින් තමන්ගේ මේ දසඟිලි මෙහෙවන මා දුටු අංක එක සුමිත් ප්‍රියංකර. හොඳයි, ඉතින් අපි අපේ ප්‍රවිෂ්ටය ගත්තා. ඒ වගේම අපේ මැදිරියට ආපු, අපිත් එක්ක එකතු වෙච්ච ඔබත්, මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ලක්ෂ දසලක්ෂ සියලක්ෂ ගණනාවක මහා ප්‍රේක්ෂක කන්දත් සම්පතත් මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. රංජන, මොකද හිතෙන්නේ? හරිම සතුටුයි. සතුටුයි. අද අපේ මේ වැඩසටහනට අපිට තියෙනවා කිසියම් නිමිත්තක්. අපේ නිමිත්ත පූර්විකාව හැටියට යොදාගෙන තමයි මේක ආරම්භ කරන්නේ. මම හිතනවා අපේ වැඩසටහනට මුල්ම ගීතය ගයන්න කලින් ඔබ කිසියම් හැඳින්වීමක් කරනවා නම් අපේ ප්‍රේක්ෂකයින්ට, මෙන්න මේ නිමිත්ත හින්දා තමයි අපි විශේෂයෙන් අද දවසේ එකතු වෙන්නේ කියලා හොඳ ප්‍රවිෂ්ටයක් වෙයි ඒක. බොහොම ස්තුතියි මහේෂ් අයියා. ඔව්. මේ ඔව් අපි විශේෂ නිමිත්තක් තියෙනවා. පණ්ඩිත අමරදේවයන්ගේ තුන්වන ගුණ සමරුව නිමිති කොටගෙන අපි චිත්‍රපට උළෙලක්, ප්‍රථම වරට චිත්‍රපට උළෙලක් සංවිධානය කරලා තිබෙනවා තරංගනි ශාලාවේ නොමිලේ පැවැත්වෙන්නේ. එහි චිත්‍රපට පිළිබඳව මම කියන්න, චිත්‍රපට හතක් තියෙනවා. ගම් පෙරලිය, දෙලොවක් අතර, රන්සලු, තරංගා, වෙසතුරු සිරිත, මඩොල් දුව, සාගර ජලය මදි හැඬුව ඔබ සඳහන්. ඒ චිත්‍රපට සියල්ල එතුමා සංගීතවත් කළ, එතුමා ගීත සඳහා තනු නිර්මාණය කළ චිත්‍රපට හතක්, සම්මානනීය චිත්රපට හතක්. ඉතින් එතුමා සිනමාවට එතුමාගේ දායකත්වය, සිනමාව සහ අමරදේව කියන කතිකාව යළි ගොඩනගන්න, යළිත් එය මතු කරන්න බලාපොරොත්තුෙන් තමයි අපි මේ තේමාව තෝරගත්තේ. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට, සභාපතිනියට, ඔබ මහේෂ් අයියට මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද මේක ජාතික කාර්යයක් හින්දා ඉතාම අපිට අවශ්‍යයි ජනතාව දැනුවත් කිරීම. ඉතින් මේ වැඩසටහනේ මේ මාත් ප්‍රිය කරන වැඩසටහනක්. මේකේ සාමාන්‍යයෙන් අපි මේ වගේ විශේෂ තේමාවන් ඉඳ හිට ගන්නවා මම හිතන්නේ. මේකේ වගේ අවස්ථාවක්, ඉතින් ඒ අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුති කරමින්, මේ නිමිත්තත් මතක් කරමින් අපි වැඩසටහන පරංගම. එහෙනම් ඒ අති උතුම් ක්‍රියාව, ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තවත් තවත් සන්නාදයක් දෙනවා. රංජන, මේ මොහොතේ මේ ආදරණීය මව ඉන්න ඔබ ඉදිරියේ, සුභා ඉන්නවා, සුහුයුරිය. එතකොට ප්‍රේක්ෂක ගඟක් තියෙන්නේ, මුහුදක් බලාගෙන ඉන්නවා, ගඟක් අපි ඉදිරියේ ඉන්නවා. ගඟ ගලා බසී අතීතේ වෙන්නේ නේද? රංජන, තාත්තා ගැන ඔබට මේ මොහොතේ මොනවද දැනෙන්නේ? එක වචනයකට, වාක්‍යයකට වගේ ගොනු කරන්න අමාරුයි. ඉතින් තාත්තගේ සෙනෙහස අපිට දැනුණා. දැන් නැවත හැරිලා බලනකොට තමයි ඒක තවත් අර්ථවත් වෙන්නේ. මොකද අපි දැන් තරුණයි කියලා ඇඳුන දීම ගැන ස්තුති. නමුත් ඇත්තටම දැන් ඒකින් ටිකක් අපි තරුණ නැද්ද? දැන් තරුණ නෑ කියලා මම හිතන්නේ. ඉතින් මේ පරිණතට බර වෙලාදී. ඒක මේ සාක්ෂි තියෙනවා, මේ හරියෙන් පේන්නේ නෑ මේක. මේ ඉතින් එහෙම ආය හැරිලා බලනකොට එතුමාගේ සේනහ සාදරය ගැන අපිට ගොඩක් දැනෙනවා. අක්කා ඉන්නවා, මේ අක්කලා දෙන්නගේ අද පොඩි අක්කා ඇවිල්ලා ඉන්න, සුභානි අක්කා. අපි දන්නවා ඉතින් තාත්තා, ඒක තමයි ඉස්සල්ලාම මට කියන්න තියෙන්නේ, තාත්තා හරිම ආදරණීය චරිතයක් කියන්නේ. ඔබ මුලින්ම අපිට දෙන ගීතය මේ රුසිරු කිඳුරු හීනයක්, ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ගායනා කරන ගීතයක්. අද අපි ලක්ෂණා ගිහණින් අහන්නේ. මේ ගීතය ගැන අපේ ප්‍රේක්ෂකයන්ට ඔබ මොනවද දෙන තොරතුරු? ඔව්, මේක මම තෝරාගත්තේ විශේෂම හේතුව තමයි. මම
ඉතාම ප්‍රියකරන කටහඬක් තමයි ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ කටහඬ. මම හිතනවා ඒක හරිම ප්‍රේමණීය රොමෑන්ටික් කටහඬක් කියලා. මේ ඒ වගේ මේ ගීතේ වචනත් හරිම ගීතවත් විදිහට ලියලා තියෙනවා. ධර්මසිරි ගමගේ අපේ ප්‍රවීණ හිටපු ගීත රචකයා සහ කලාකරුවා, තනුව සහ සංගීතය මගේ පියා. මේ ගීතය එන්නේ තරංගා චිත්‍රපටේ. තරංගා චිත්‍රපටයේ ඇත්තට ගීත පහක් අඩංගුයි මං හිතන්නේ. ඉතින් ඒ අතරින් මේ ගීතේ විශේෂයි. මම හිතන්නේ මේක ඉන්ද්‍රාණි පෙරේර මහත්මිය සඳහා තාත්තා හදපු මුල්ම ගීතය. අනිත් එක එතුමේ එතකොට මේ කණ්ඩායම් ගීත ශේෂ්ත්‍රයේ ඉදිරියෙම හිටපු ගායිකාවන් ත්‍රී සිස්ටර්ස්. ඉතින් බටහිර ආර තමයි ඒ කටහඬ තිබුණේ. දැන් මේ තාත්තා ඒකට මුසු කළා තියෙනවා. මේ දේශීය දේශීය සහ පෙරදිග මේ ආර. ඉතින් තාත්තගේ ජීවිතයේ තාත්තගේ සංගීතය තුළත් ඔය බටහිර පෙරදිග සම්මිශ්‍රණයේ තැන් තැන්වල මතු වෙනවනේ. මේකත් ඒ වගේ අවස්ථාවක්. අපි අහලා බලමු මේ ගීතය. මේ මං ඉතාම ප්‍රිය කරන ගීතයක්. මං හිතන්නේ හුඟ දෙනෙක්ට මතක ඇති මේ ගීතය. හොඳයි, මේ ගීතය සංක්ෂිප්තයක් හැටියට ගත්තම ඔහු කියපු කරුණු ගායනා කරන්න ඉන්ද්‍රාණි පෙරේරා ත්‍රී සිස්ටර්ස් හැටියට විරුදාවලිය ලැබපු බටහිර ආරේ ගායනාවලට හුරු වෙච්ච යුවතිය ඒක මැතිනිය. අද අපේ ප්‍රවීණ ගායන ශිල්පිනියක්. හැබැයි ඇගේ හඬ බලන්න අමරදේවයන් ඉතාම සූක්ෂමව ප්‍රවේශමෙන් යොදාගෙන තියෙනවා අපේ ආරට. අනිත් එක ගීතයේ තුල කියවෙන්නේ ජීවිතේම ගීතයක්. මගේ ජීවිතයේ පද රචනාව මට පැහැදිලිව ලියාගන්න පුළුවන් නම්, වෙනත් අයගේ රචනා දිහා බලන්න ඉස්සෙල්ලා මට මගේ රචනාව හරියට හදාගන්න පුළුවන් නම්, ඒකට හොඳ තනුවක් දාගන්න පුළුවන් නම්, ඒකම තමයි මගේ ජීවිතය. එහෙම අයගේ මුළු ජීවිතයම ගීතයක්. ලක්ෂණාගේ හඬේ.
ඇත්තටම කියනවනම් ඒ ගීතය ඇහෙන්න පටන් ගන්නකොට මම රංජනට කිව්වේ මේ මුළු ඇඟම අමුතු කිතියකින් පෙරලෙන්න ගන්නවා. ඒ කියන්නේ ඇඟට දැනෙන්න ගත්තා. ඔබ හරියට ඒ ගීතය අහගෙන හිටියානම් ඒකේ ගායනය සහ සංගීතයේ තිබිච්ච සංධවනි ගතිය ගීතයට දීපු හඳුන්වා දීමේ සංගීතය ඒ කොටස සංගීත සංධනියක්. ඒ නිසාම මට හිතෙනවා තව එක සැරයක් ඒ ගීතය දක්වා එන සංගීත කොටස අපි අහමු. හොඳ අවබෝධයක්. ඔව් ඒක ඉතාම හොඳ බිල්ඩ් අප් එකක් මම හිතන්නේ. සුමිත් ඉතාම මිහිරට ඒක නැවත සංයෝජනය කරලා තිබුණා. අප්පුල සන්නාදිකුත් එක්ක බලමු. මයිසයි මට බොඩක් පොඩ්ඩක් ඒ ගැන කතා කරන මේ චිත්‍රපටයේට තවත් මේ පසුබිම් සංගීතයට ජස්ටින් වොරින්ටන් අබේවර්ධන කියන මහත්මයා සම්බන්ධ වෙලා තියෙනවා. මේ ගීතණු සහ ඒ ගීතණු ගීතවල සංගීතය වගේ පියාගේ මට මේ අම්මත් සාක්ෂිය මම හිතන අපේ අක්කටත් හොඳට මේ දැනෙන්න ඇති අර වයලින් පාට් එක තාත්තගේ ඒක අය අනන්‍ය වූ ඒ පාට් එක ඒ තාත වයිලින් එකෙන් මෙලඩි හදනවා කියන එක හොඳම සාක්ෂියක්. ඒක මේ මං වයිලින් වාදනය ගැන මම කතා කරනකොට තව පොඩ්ඩක් කතා කරන අනිත් එක මේ මට මං මේ ඊයේ බන්දුල නානකරවස බන්දු අයියට පොඩ්ඩක් කතා කරා මේකට පොඩි ගන්න ටිකක් කරුණ ටිකක් එකතු කරගන්න මේක එයා බලලා තියෙන්නේ බලුවහම ෆිල්ම් එක බලන්න ගියාම මේක ඇඩ් එක ලියලා තියෙන කේඩික ධර්මවාදී නෑ බණ්ඩාරකේ විජේතුමා බණ්ඩාරකේ විජේතුමා සමා වෙන. ඉතින් මේ අපි බැලුවේ නෑනේ මේකෙන් මේ එයා කිව්වේ ඒකේ මේ ලයින් එක ගිහිලා තියෙන්නේ අමරදේවගේ සංගීතයට ජෝතිපාල ගී ගායන තරංග. අමරදේවගේ සංගීතයට ජෝතිපාල ගී ගායන තරංග. මොකද තරංග චිත්‍රපටියම තමයි අර තියෙන්නේ ජෝතිපාලයන්ට තාත්තා නිර්මාණය කරපු එකම ගීතයක් තියෙන එක කන්දෙන් කන්දට කියන එක. මේ චිත්‍රපටි ඇඩ් එකක් දාන්නේ. මේ චිත්‍රපටියත් පෙන්නනවා අපේ චිත්‍රපටි උල්ලේ නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා තියෙන මේක. ඔව් නොවැම්බර් 2 වෙනිදා මේ දෙකට පෙන්නන්නේ තරංග චිත්‍රපටිය. හොඳයි සංක දිනෙත් කියන්නේ අපේ වර්තමාන පරපුරේ ඉන්න මේ ගායකයෙක් නෙවෙයි ඔහු. ගායකයෙක් විතරක් නෙවෙයි. ඉතා හොඳ දක්ෂ තරුණ සංගීතවේදියෙක්. ඔහු කරපු අපේ හදවත් පැහැරගත්ත මහා දැවැන්ත නිර්මාණ තියෙනවා. ඒ නිසා මම මේ අහන ප්‍රශ්නට ඔහුට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. ඇත්තට මේ ගීතේ සංගීත මුල් නිර්මාණය අපිට අහන්න ලැබුණේ නැහනේ. අපි ඇහුවේ මේ YouTube එකෙන් ඉන්ද්‍රාණි පෙර මහත්මිය ගායනා කරන ගීතය තමයි. මෙහෙම ඇහෙනකොට ඒක පුදුම විදිහට දැනුණා නේද? මල්ලි මයික් එක ගන්න. මට දැනෙන පිළිවෙලට මහේෂගේ මේ සාමාන්‍යයෙන් අමදේව මාස්ටර් ගෑවෙන කම්පොසිෂන් එකක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම අතිශය අපහසුයි. මොකද ඉතාම සූක්ෂම ලෙස තමයි එතුමා සංගීතය පරිහරණය කරන්නේ. ඒක ගායනයට ගියත් ඒක සංගීත අධ්‍යක්ෂණයට ගියත්
ඒක එහෙමමයි. ඉතින් අද සුමිත්තය ඇතුළු මේ වාද්‍ය බෘන්දය දිනුම්. මොකද එහෙම ගියක් ප්‍රතිනිර්මාණය කරලා ඒ ස්වර සූක්ෂම ලෙස සුමට ලෙස ඒ දක්කපු ඒ ශිල්පය අතිශය සාර්ථකයි. සුභපතන. ඒ වගේම අපේ ලක්ෂණාගේ ගායනයත් මම හැමදාම කියන විදිහට කියන්න නැත්නම් ඒක ලොකු අඩුවක් වෙනවා. රහයි. රහට ගායනා කළා. ඒ නිසා අපි ඇයටත් මේ සුභපැතුම් ඉක්මනට. අපේ ඊළඟ ගීතය මේ සිහින නෙළුම් මල ජීවිත උයනේ. පොකුණේ. ජීවිත පොකුණේ. ඉතින් මේ ගීතය ගැනත් අපි රංජනගෙන් අහමු. ඔව් මයිසය මේ ඒක මේ කලින් එකේ මට කියන්න අමතක වුණා. ඒ ගීතය හීනයක් ගැන තියෙන්නේ. මේකත් සීන නෙළුම් මල. අපේ වැඩසටහනත් හීනයක්. ඉතින් මේ ගීතය සහනය කියන චිත්‍රපටයේ එන්නේ නැවතත් අපේ ධර්මසිරි ගමගේ කියන ප්‍රවීණ ගීත රචකයා ආදරය කළ කලාකරුවා තමයි රචනා කරලා තියෙන්නේ. තනුව සහ ගායනය මගේ පියාගේ. මේ ගැන ටිකක් කියන්න දේවල් තියෙනවා. ඒ මම මේකේ පසුබිම සංගීතයේ රොක්සාමි මාස්ටර් රංජන පොඩ්ඩක් අයියෙන් කියන්න ඕනේ. අපි ඇයට මට මූණ වලින් පේනවා ඇහෙනවා මදි වගේ. හරි. මේ චිත්‍රපටයේ සහනය ධර්මසිරි ගමගේ පද රචනයේ තනුසා ගායනයේ පියාගේ මේ ජේ සෙල්ලරත්නම් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. එම් කේ රොක්සාමි මාස්ටර් තමයි මේ පසුබිම් සංගීතය. ඉතින් රොක්සාමි මාස්ටර් ගැන මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. රොක්සාමි මාස්ටර් මම ඉස්සෙල්ලම මට මතක මම හිතන්නේ අක්කටත් ඒකට ඒ මතකේම ඇති අපේ ශ්‍රවණ රමණී ප්‍රසංගයේ ප්‍රධාන වයලින් වාදකයා. ඉතින් ඇවිල්ලා මේ ප්‍රතාපවත් බොහෝ හරිම පර්සනැලිටි එකක් තිබුණා. මට ඇවිල්ලා මේ වයලින් එක වාදනය කළා. එච්චරයි වැඩේ කරා ගියා. කතාබත හරිම අඩුයි. හරිම නිහතමානී චරිතයක් තමයි මම දන්නේ. හුඟා කාලයකට පස්සේ අපි මුහු කරා ගියාට පස්සේ තමයි මම දන්නේ රොක්සාමි මාස්ටර් කියන්නේ කවුද. ඒ කියන්නේ මහා දවන්ත මහා විශිෂ්ට සංගීතඥයෙක් කියලා මම මහාචාර්ය සුනිල් ආරරත්න ඒ කියන්නේ එතුමාගේ පොතේ ලියලා තියෙනවා. ඉතින් මට හිතුණා මේක ආදර්ශයක් වෙනවනම් එසේම වේවා කියලා අපේ තරුණ පරපුරට. මොකද ඒ විනීතකම ඇදියාව සහ එතුමාගේ තියෙන නිහතමානීකම මේක මම අපේ පියාගෙත් දැක්කා. ඉතින් අර වයලීනය ගැන කියනකොට මම ඉස්සෙල්ලා කිව්වා අර තාත්තගේ කලින් ගීතය මේ වයලින් පාට් එක ඒක හරිම තාත්තට අනන්‍ය දෙයක්. මොකද වයලින් එක වයලින් වාදකයෙක් හැටියට තනු නිර්මාණය කරනකොට ඒ වයලින් වාදන ලක්ෂණ ඒකේ තියෙනවා. දැන් මේ මට මතකයි මේ ශ්‍රවණ රමණී ප්‍රසංගයේ හිටපු අනිත් වයලින් වාදකයෝ ඩීඩි ගුණසේන මහත්මයා හිටියා. ඩීඩි ගුණසේන මහත්මයා තමයි ඇත්තටම ඊට පසු කාලිනම ඒ ප්‍රධාන වයලින් වාදක හැටියට හිටියේ. සුසිල් පෙරේරා, අමරසිරි පීරිස් මහත්මයා, එඩ්ගා පෙරේරා, කල්නි පෙරේරා මේ ඔක්කොම මේ මට මතක් වෙනවා මේ රොක්සාමි මාස්ටර් එක්ක මේ ගීතයත් එක්ක. මේ ඒ වගේම කියන්න ඕනේ අපේ විජේරත්න අනතුංග මහත්මයා, එච් එම් ජයවර්ධන, ධර්මසිරි පෙරේරා, එච් එම් ජයවර්ධන මහත්මයා පසු කාලිනව ඉතාම විශිෂ්ට තනු රචකයෙක් වුණු එතුම, ධර්මසිරි පෙරේරා විශාර ධර්මසිරි පෙරේරා මහත්මයා, ගුණසේන කුරේ කියන මහත්මයා ගිටාර් වාදනය. මම කියන්නේ මේ තාත්තගේ ගීත රසවත් කරපු අය ගැන මතකයක් මට අවදි කරවන්න අවශ්‍ය වුණා. ගීතය අනිත් තව විශේෂ කාරණයක් තමයි මම කියවන පොඩ්ඩක් මේක ගැන මට මේ කරුණ ටිකක් තියෙනවා කියන්නේ. මේ ගීතය මේ ගායනා කරන්න යන ගීතය සිහින නෙළුම් මල කියන ගීතය ගාමිණී ෆොන්සේකා අපේ සිනමා සක්විති කියලා අපි හඳුන්වන්නේ මහා රංගදරයා ඉතාම ප්‍රිය කරන ගීතයක්. අපි දන්නවනේ එතුමා බොහොම ටිකක් හැඩි දැඩි පෞරුෂයක් තියෙන්නේ. කවුරුද දන්නේ සැර පුද්ගලෙක් හැටියට. එතුමා
මොලොක් කරන්න පුළුවන් ගීතයක් මේක. එතුමාගේ ඇහැට හඳුළු නැගෙන ඉතින් මම මේක මම දැකලා තියෙනවා. ඒ වගේම මේ ගාමිණී හොන්සේකා මාත්මයවත් මම ගෞරවයෙන් මතක් කරනවා. මට හම්බුණා මයිසයි මේ ගාමිණී හොන්සේකා කියන ඒ මහා රංගදරයා අමරදේව රසිකයෙක්. තැඩි රසිකයෙක්. එතුමා කොයිතරම් මේ රසිකත්වය කොච්චර දුරට ගිහිල්ලා තියෙනවද කිව්වද, ඒ 80 ගණන්වල ගාමිණී හොන්සේකා මහත්මයා මේ කවියක් ලියනවා, දිනක් ආවා මගේ සවනට අමර ගීහඬ නොමැසෙන්නට කියලා. 80 තාත්තා නැති වෙන 2016. ඊට කලින් ගාමිණී හොන්සේකා මහත්මයා අපිව අතහැරලා යනවා. ඉතින් මම ඒක මම අරගෙන ආව මහේෂ් අයියාගේ අර අර ආකර්ෂණීය හඬින් මං ආසයි අහන්න මේ ගාමිණී හොන්සේකා මාත් වැලියපු කවිය තාත්තා ගැන. ආකර්ෂණීය හඬවල නම් දෙකක් මෙතන තියෙනවා. හැබැයි එකයි තුනයි. එකයි තුනයි හතරයි නේද? මේකේ තියෙන්නේ මේ අතේ සියුමැලි ඇඟිලි තුඩුවක්ද නැතේ වෙනතත් පිරිමදින්නට, දිනක් ආවා මගේ සවනට අමර ගීහඬ නොමැසෙන්නට, අනියතයි ලොව වැඩෙන හැමදේ ඇතිවුනොත් හැම නැතිව යන්නේ, දුන්නු හැම මොහොතකින් දෙකකින් සොබාදම යලි පැහැරගන්නේ, හමන මදනල මියුරු සරයෙන් අමර හඬ උපුටා ගයන්නා, නැගෙන අඩසඳ අමර හසරැලි නගා ගීලව පුබුදුවන්නා, ඉපිල ගිය තුටු හදින් තරුමිනි නම නමා සඳ පිරිවරන්නා, ලතා තුරුවැල් පත් සලාගී පසුපසින් සුරුවන් පිඹින්නා, පසුපසින් සුරුවන් පිඹින්නා, මලානිකෝ තුරුලතාවන් සුදු මලින් හස රැලි නගන්නා, අපට හිමි නැති අමර ගීහඬ සොබා දහමට මැතිනියනේ සොබා දහමට රසපොවන්නා. අපි කවියට අත්පොල සම්මානයක් දෙනවා. තුටි තමයි තේගේ කටහඬ. ඒකේ ලස්සනම තැන තමයි සොබා දහමට රසපොවන්නා. අමරදේව ශූරීන් සුභාදහමට හරියට ආදරය කරපු පුද්ගලයෙක්. ඔහු සතුව තිබුණු මහා දැනුම් සම්භාරය ඒක මිනිය නොහැකි. අපේ වාසනාවට අපිට එතුමා ඇසුරු කරන්න හම්බුණා වුරුදු 15ක් විතර, බොහොම සමීපව. රංජන කිව්වා ගාමිණී ෆොන්සේකා මහත්මයා සිනමා සක්විති, බොහොම බැලුවම හැඩි දැඩි, තරමක් ආඩම්බර, අමුතු චරිතයක් කියලා. හැබැයි බොහොම සැනකින්, බොහොම පුංචි නිමේෂයකින් කඳුළු වෙන වැස් දෙකට, හදවත පුංචි දරුවෙක්ගේ වගේ. අමරදේව ශූරී නීටත් වඩා සිනාව කොතැනද, දයාව කොතැනද, ඇසුර කොතැනද, ප්‍රියයන් කොතැනද, අමරදේවයන්ට එතන සම්පූර්ණම මුළු සප්තකයේම දිගහැරෙනවා. ඒක තමයි සත්‍යය. ඉතින් අද අපේ මේ වැඩසටහනට එතුමා කොහේ හරි ඉඳගෙන ආශිර්වාද කරන ඇති කියලා අපි විශ්වාස කරනවා. ගීතයට යන්නද? ගීතය අපි රසවිඳිමු. මේ ගීතයේ වචන ගැන මම වැඩිදුර කතා කරන්නේ නැහැ මහේශායි. මේක ඉතාම හොඳ කවියක්. මා ධර්මසිරි ගමගේ ශූරින්ගේ විශිෂ්ට රචනාවක් කියලා මම හිතන්නේ. හොඳ අනිත ධර්මසිරි ගමගේ අමරදේව සුසංයෝගය විශිෂ්ට තලයකට ආපු එකක්. මේකේ තියෙන සිහිනයක් ගැන අර මං කිව්වා වගේ බලාපොරොත්තුවක්. මේක ඒ බලාපොරොත්තුව නැවතත් සිහිනයක් වේවිද කියන පොඩි බයක් තියෙන යමක් අපිට ලැබුණම මේක ආයේ නැති වෙයිද කියලා පොඩි බයක් එනවනේ. ඒක ඒ ඒ ඒ හැඟීම තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. එහෙම රංජනගේ හිතේ හීන තිබිලා හම්වෙච්ච නැතිව තියෙනවා. මට මතක නෑ අයියේ. හොඳ උත්තරයක් මේ දවස්වල ජනප්‍රිය නේද? අයියෙන් හිනා වුණා කවුරු හරි. මේ එහෙම හීන තිබිලා ඉෂ්ට වෙලා තියෙනවා. ඔව්. නැති වෙලක් තියෙනවා, ඉෂ්ට වෙලක් තියෙනවා. වැඩිපුර තියෙන්නේ
වැඩිපුර තියෙන්නේ නැති වෙච්ච හින තමයි. ඒ අපි වගේම නේද? ඕ. හරි, අපි බලමු. ධර්මසිරි ගමගේ ශූරීන් සහ අමරදේවයන් මේ මහා ගාන්ධර්වයන් එක් වෙලා තනපු හීනේ මොනතරම් මිහිරිද කියලා. මේ ලක්ෂණමයි ගීතේ ගායනා කරන්නේ. මේක තාත්තා ගායපු ගීතයක්. මම හිතුවා මේ ලක්ෂණාගේ හඬින් අහලා බලන්න ඕනේ කියලා. මේ පොඩි වෙනසකට මම හිතන්නේ ඉතාම හොඳ සාධාරණකයි ඉෂ්ට කරා ගීතයට. ස්තුතියි. ඒ වගේම මේ මම ප්‍රාර්ථනා කරන්නෙත් මේ ප්‍රේක්ෂකාගාරේ වාඩි වෙලා ඉන්න ඔබේ සහ අපේ ප්‍රේක්ෂකාගාරය නැති වුණාට මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ අතිමහත් දැවැන්ත ප්‍රේක්ෂක ගංගාව, මේ හැමෝගෙම හිත්වල ඉපදිලා තියෙන ඒ සිහින නිලුම් මල් ජීවිත පොකුණේ හැම එකක්ම ආයි පරවී නොයන ලෙස ඒ විදිහටම පූදින්න සහ මේ සදාකල් ජීවිතවල රැඳෙන්නම කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. අපි යන් අපේ හීනේ ඊළඟ ගීතයට. මේ අපි ඔබ හැමෝම ආදරය කරන ඉතාමත්ම තවත් ජනප්‍රිය ගීතයක් තරංගා චිත්‍රපටියමයි.
කාටද කියන්න පුළුවන් ගීතේ මොකක්ද කියලා? අදහසක් නැද්ද? හා? පවන් සුසුම්. පවන් සුසුම් මේදී මේක යුග ගීතයක් දෙපළම එක වෙලා ගායයි කියලා තමයි මම හිතන්නේ. එහෙම නේද? මේ ගීතයත් සහ අමරදේවයන් සහ ඒ ඇසුරේ තිබුණු නිර්මාණකරුවන්ගේ තොරතුරු කොහොමද රංජන? මේ ගීතයත් ධර්මසිරි ගමගේ ශූරීන්ගේ. මම ගීත තුනක් තෝරගත්තා එතුමාගේ. ඉතින් මං මට උඟා මම මොන ආදරය කරන චරිතයක්. මොකද එතුමා මට ටිකක් දැන් අපි මහගමසේකර අමරදේව ගීපතයි මේතයි කියන ඒ සුසංයෝගය අපි කවුරුත් දන්නවා. මට අපි එතකොට හුඟක් පොඩි මාගමසේකර මහත්මයා සහ තාත්තා අතරේ ඇසුර තියෙන කාලේ අපි කුඩායි. ඉතින් මට අපිට තාම මතකයක් තියෙනවා. නමුත් කොහොම අපැහැදිලි මතකයක්. සමහර අවස්ථාවල් තියෙනවා තාම මතකයේ තියෙන. නමුත් මේ ධර්මසිරි ගමගේ මහත්මයා ඒ වගේම තාත්තට වුණක් හිතවත් තාත් අපිත් එක්ක කිට් වෙන ආශ්‍රය කර කලාකරුවේ මට තියෙන අත්දැකීම එතුමා සමග. ඉතින් මගේ තියෙන ලොකුම අත්දැකීම තමයි එකක් තමයි මේ ඒත් මම ටිකක් කුඩා කල සාමාන්‍යයෙන් අවුරුදු 14 විතර. ඉතින් මම මේ ඒ කාලේ මේ පදනම් ආයතනයේ තිබුණා මේ පහන් වැට නිර්මාණ කේන්ද්‍රය කියලා ආරම්භ කරා ධර්මසිරි ගමගේ මහත්මයා. අපි ගියා මේ මතක ඇති ඒක පදනම් ආයතනයේදී. ඊට පස්සේ කොග්ගල තිබුණා සේකර. ඊට පස්සේ සේකර මහත්මයාගේ ගමේ තිබුණා. ඒ අපි ඔකෙන් මං හිතන්නේ කොග්ගලයකට මම ගියා. එතුමා කළේ මේ තරුණ කවියෝ චිත්‍රශිල්පියෝ 500කට විතර වැඩමුළුවක් වගේ කරා. ඒකට එක්කගෙන ගියේ ප්‍රවීණයන්. ඒ කියන්නේ මගේ පියා අමරදේවයන්, සරච්චන්ද්‍ර මහාචාර්යතුමා, සෝමේර සේනානායක මහාචාර්ය ජේ.බී. විසානායක, සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමා, ඒ වගේ අය ගෙනල්ලා ඒගොල්ලෝ එකතු එක තැනකදී හමුවක්. ඉතින් ඒකෙන් බිහි වුණ පිරිසක් ඉන්නවා. මේ ඒයින් අනුප්‍රාණය ලැබපු අය තමයි අනුර බණ්ඩාර රාජගුරු මහත්මයා, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහත්මයා, රංජිත් අමරකීර්ති පලියපිටිය, ඉන්ද්‍රනාත තේනුවර, විපුල හේව වලිමුණේ, බණ්ඩාර ඇහැලියකොට මහත්මයා, බණ්ඩාර ඇහැලියකොට මහත්මයාගෙන් තමයි මම මේ තොරතුරු සමහරව ගත්තේ. මට මතකයි ඒ ධර්මසිරි ගමගේ කියන කලාකරුව කොච්චර මහන්සි වුණාද කියලා මේ තරුණයාට අත දෙන්න. ඒක නිසා අනිත් එක තව එකක් තමයි අපිට මට අවශ්‍ය වුණා එක්තරා ඒත් අනු එක අවස්ථාවකදී තාත්තා වෙන පොඩි උපහාරයක් උත්සවයක් ලෑස්ති කරන්නේ. එතකොට තාත්තා ටිකක් ගායනාවෙන් ඈත් වෙලා හිටියේ අසනීප තත්ත්වයන් නිසා. අපි මහවැලි කේන්ද්‍රයේ තිබ්බේ ඒක. ඉතින් ඒ උත්සවය සංවිධානය කරගන්න ඇවිල්ලා ලියුම් කවරේ නම බව එතුමා ලිව්වා. ඒ කියන්නේ අනුන් වෙනුවෙන් හැමතිස්සම කැප වෙච්ච කලාකරුවෙ අනිතකින් එතුමාගේ නිර්මාණශීලීත්වය සහ ඒ විශිෂ්ට කලාකරුවෙක් හැටියට එතුමා විශිෂ්ටයි. මම අර සඳහන් කරේ මම ප්‍රිය කරන හේතුව මම සහ එතුමා. ඉතින් මම හිතුවා එතුමාට උපහාරයක් හැටියට මේ ගීත තුන. මම හිතන්නේ කවුරුත් හිතන්නේ නැහැ ගීත තුනක් ඒ තුනම කොතරම් මිහිරිද. ඒක තමයි දැන් අපි ගීතයට යමු නේද? පවන් සුසුම් ගීතය ඇතුළු ගීත තුනක් තෝරා ගැනීම සඳහා ධර්මසිරි ගමගේ ශූරීන්ගේ හේතුපාදක වෙච්ච කාරණා තමයි රංජන ප්‍රේක්ෂකයන්ට අද දුන්නේ. ඉතින් මේ ගීතය අපි හැමෝම ආදරය කරන ගීතයක්. මේක තරංගා චිත්‍රපටයේ ගීතයක්. මේකත් ආදරයෙන් ඒ කියන්නේ ප්‍රේමාතුරයින්ට සුදුසු ගීතයක්. ඒ නිසා ආදරයෙන් වයස් ભેදයක් නෑ. මම බැලු බැලමට මම පොඩ්ඩක් දැක්කේ පොඩ්ඩක් වෙනම චරිතයක්. හොඳ හිනාම සුමුණින් ඉන්නවා. ප්‍රේමයේ කිව්ව ගමන් හිනා වුණා. ඒකට කිසි වාරණයක් නෑ. අර අපි හැමදාම කියන වගේ ජයන්ත මහත්තයා නේද? හිතට මේ කිසිම වාරණයකින් තොරව ඇතුල් වෙන හැඟීමක් තමයි ප්‍රේමය කියන්නේ. ඒක අපේ වයස, එහෙම නැත්නම් අපේ තත්ත්වය, අපේ ජාතිය, අපේ රට, අපේ කුලය, අපේ උසමහත, අපේ පාට කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රේමය ඇතුළට ආවයන් පස්සේ ඊට පස්සේ තමයි ඊටු ටික ඔක්කොම එන්නේ. අන්න ඊට පස්සේ තමයි ඒ ටික ප්‍රශ්න ටික අපිට දීලා ප්‍රේමය යනවා. ඕක තමයි වැඩිපුර වෙන්නේ.
එහෙනම් අපි මේ ගීතය අහමු. මම ප්‍රේමය ගැන කියපු කතාව හරිද? අය හැමදාම කියන කතා හරි හිතේ. කතා පොතක් කතා පොතක් පිළියව මේ මව ඉදිරියේත් හිටියත් මං අහනවා. ඉතින් මොකද කරන්න දෙයක් නැහැ නේ, කරන්න දෙයක් නැහැ. ඉතින් අහනවා අහනවා. ගෙදර යන්න ඒක තමයි ප්‍රශ්නේ. නෑ ගෙදර යන්න, හදිසිය මගදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒකත් මට දෙන්න. අපි අහමු මේ ගීතය. මේ ගීතය ගයන්නේ අද සංක සහ ලක්ෂණ. ගීත අපේ මේ හදවතේ තියෙන ගීත පොතේ මොන තරම් මේ තරංග නංවන්නට ඇත්ත. මේ ගීත මේ වේදිකාවේ මෙහෙම ගයනකොට ඔබ මේ ගීතවල කොච්චර ගැඹුරට කිමිදෙනව ඇත්ත. එනිසා ඒ ප්‍රේමාන්විත අධ්‍යක්ීම්වල සමහර වෙලාවට නටඹුන් ඉතුරු වෙලා ඇති. අනේකයි මම මුලින්ම වැඩසටහන පටන් ගන්නකොට කිව්වේ ඔබ ඔබත් එක්ක කතා කරන පැය දෙකමාර මේ කියලා. දැන් යලිත්තේ නටමුන් අතරින් මතුවෙන්න. මතුවෙලා අපි පුංචි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. ඒ විරාමයෙන් පස්සේ නැවතත් මම බලාපොරොත්තු වෙනවා විමලාවන් එක්ක පුංචි වචනයක් දෙකක් කතා කරන්න. ඊට පස්සේ සුභා ඇවිත් ඉන්නවා, සුභාගෙන් පුංචි ගීතයක කොටසක් අහන්න. ඉතින් යලිත් අපි මේ අපේ අමර හරසර වැඩසටහන සිහිනේ කිර ඇතුලින් එකතු වෙමු. පුංචි විරාමයක් දෙන්න ඉක්මනින් එනවා. හොඳයි, අපි විරාමයෙන් පස්සේ නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා.
මංහර විරාමයට යන්න කලින් ඔබට කිව්වාගේ මේ මං කැමති ඒ අපේ මහා ගාන්ධර්වයාණන්ගේ ආදරණීය බිරිඳ අමරදේව මැතිනිය එක්ක පොඩ්ඩක් කතා කරන්න. මැතිනිය, මේ මොහොතේ ඔබට දැනෙන හැඟීම කොහොමද? හැඟීම් අනන්තයි, අප්‍රමාණයි. ඒ ප්‍රකාශ කරන්න බැහැ. එතුමා පුංචි දරුවෙක්. ඒ පුංචි දරුව හොඳට බලාගන්න ඕනේ. දැන් පුංචි දරුව වගේ නෙවෙයි. මං එහෙම කියන්නේ එතුමා ඉන්නේ ලෝකේ තමයි යන් ජීවත් වෙන්නේ. බාහිර ලෝකේ මොනවා වෙනවද මොනවා කින්නවද දන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ මම ඇවිල්ලා තියෙන්නේ එතුමා මාව අඩගහගත්තේ විශ්වයේ යම්කිසි ආරාධනාවක්. මොකද මේ ජාතියට ජාතිය පිනට පහළ වූ මෙතුමා රැක බලා ගැනීමට ලේසි නැහැ. ඒක රැගෙන කෙනා බොහොම සංවරව උපායශීලීව තණ්හා ආසා නැති කරගෙන ඉන්න ඕනේ. මං ඒ තණ්හා ආසා කියන්නේ මමත් ක්ෂේත්‍රයේ හොඳට කර්ණම් පිනුම් ගහලා තියෙන කෙනෙක්. කවුරුත් දන්නවා මේ පණි ඒ මට එනකොට මේක කියන්න නම් සුන්දර කතාවක්. එතුමා යදි කතාවක් කෙටියෙන් කියන්න. අපි අතර බැඳීම් තිබුණා. නමුත් ඒ භයානක විවාහයට නෙමෙයි. එහෙම එකක් මම හිතුවේවත් නැහැ. නමුත් ඔහොමම යනකොට දවසක් රසිකත්තේ එතුමා කවුද කියන එක මම හොඳට දැනගෙන හිටියා. මේ මුලින්ම ඇත්ත වශයෙන්ම මුලදිම මගේ අවුරුදු 18 20 විතර කාලේ. මේක වැදගත් කාරණාවක්. මේ හඬට සින්දු කියනවටවත් කොණ්ඩේටවත් ලස්සන කොණ්ඩයක් තිබුණා, ලස්සන මූණක් තිබුණා. ඒ කිසි දෙයකට නෙමෙයි මෙතුමාගේ ඒ කිසි කෙනෙකුට ගන්න බැරි, කිසි කෙනෙකුට කියන්න බැරි ඒ හඬට මම ආදරය කරා. ඒ ආදරය කරන මම හිතුවේ මේ කවුරු දැනගන්න එක හොඳයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ හංග කරින්න ඕනේ නැහැනේ. මේ නැත්තම් හිතන කොහොමද කියලා හිතනවනේ. මම හිතනවා අනේ මේ හඬ තියෙන පුද්ගලයා ඉන්න තැනට ගිහිල්ලා hina වෙන්න පහ කවුරුත් රෙදි හොදලා රෙදි හොදන්නේ රෙදි වල මොනවද තියෙනවද දන්නේ නැහැනේ. නමුත් රෙදි හොදලා කන්න මොන හරි හරි ගස්සලා තියලා මේ කවුරු කරදවද දන්නේ නැතුව මට එහෙම එන්න තියෙනව නම් හැබැයි හම්බ වෙන්නේ නැහැ. ඒක බොරුවක්. අනේ ඉතින් මම ඔහොම හිතුවා. ඉතින් එහෙම හම්බ වෙන්න ගියේ නැහැ. ඒ හඬේ රිද්මය ඒ ඔක්කොම පැත්තකට දාම හඬ යනවා. අර කෝච්චි යනවා හඬ. ඉතින් කොහොම හරි විශ්වය දකින්න ඇති, විශ්වයට පේන්න ඇති මෙන්න තමයි හොඳ සුදුස්සා. ඒ රෙදි හොදන්නේ නැහනේ හැමෝම. ඔව්. උයන්නේ නැහනේ. ඔව්. තියලා තනම් බලන්න මේ මහේෂ් පුතේ හිතන්න බලන්න කවුද එහෙම හිතන්නේ. එතකොට මොකද කරේ මට මේ ඔස්ට්‍රේලියාවේ ඉඳද්දි දැන් මෙහෙදි මුකුත් දන්නේ මම. ඔස්ට්‍රේලියාවේ ඉඳද්දි ගිහිල්ලා චිත්‍රේන මහත්මයා කරා ඊළඟ ෂෝ එකක් තිබුණා. ඒකට ගියා. එහි ඉඳලා මට ලියුමක් කියනවා 1963 අගෝස්තු 27 වෙනිදා විවාහ වෙන්න ලෑස්ති වෙන්න කියලා. ඇත්ත වශයෙන්ම කියනවා හරි ආසයි මට. හැබැයි බයයි. ඇයි බය? මට පේනවා කොහෙදෝ යන එක්කෙනෙක් නේ. මේක සාහිතික ඇත්ත. මට අර මේ ඔය උගත් කමාරු වෙන්නේ ප්‍රඥාව තියෙනවා. ප්‍රඥා ඇහැට මට පේනවා. එතකොට දැන් මම හිතනවා එහෙනම් කොහොමද මං මේ අර මේ වෙනවා කියපුවාම හරි ආසයිනේ.
එහෙනම් මම මොකද කරන්න ඕනේ? මම හිතුවා මේ ඔක්කොමගේ දක්ෂකම් පැත්තකට දාලා, පැත්ත නිකන් නෙවෙයි හොඳ ඉස්සර තුන පෙට්ටකම්. ඔව්. පෙට්ටකමක දාලා පොඩි ඉබ්බෙක් නෙවෙයි ලොකු ඉබ්බෙක් දාලා මේ මම හිතමු දෙයක්. මට කවුරුත් කියපු දෙයක් නෙවෙයි. දාලා වහලා තමයි එතුමා ළඟට මම යන්නේ. ඒ මොකද? මම ඒවත් අරගෙන ගිහිල්ලා අරවා මේ ඔබතුමා දන්නවා ඇති මම නොකියපත් එහෙම කරන්න මට හිතුනේ මෙතුමා ආරක්ෂා කිරීම සඳහා. එතුමා එහෙම නැතුව ගියා නම් මන්ට කවදා හරි ගියයි විමලා ඔයා ගෙදර ගිහිල්ලා ඉන්නකෝ. එයාට මම අම්මා වුණා, මිතුරිය වුණා. මම මේ මිසිස් අමරදේව කියන එක නෙමෙයි. අමරදේව කියන වෙන කෙනෙක්. මම හැමෝටම කියන එකක්. ඉතින් මට හරි සන්තෝසයි දරුවෝ මෙවැනි අවස්ථාවක් මං හිතුවේ කවදාවත් එළඹේ කියලා. ඒ මගේ හිතේ තියෙන එක කියන්න එපා. ඔව්. නැත්නම් හිතේ ඒවත් තියාගෙන අපි කවුරුත් නැති වෙනවනේ. ඈ පුතාලටවත් මම කියලා නෑ. කීවද දන්නේ නෑ මට මතක. ඉතින් මේ ප්‍රකාශ කිරීම මේ අවස්ථාව මට ලැබීම සහ මේ එතුමා කරපු සංගීතය මේ ඇස් දෙක වහගෙන අහගෙන ඉන්නේ ඒ පුදුම මිශ්‍රණයක් තියෙන්නේ. ඒ වයි ගායන අහනකොට මම වෙන ලෝකයකට දැන් ගිහිල්ලා ඉන්නේ. එතකොට එතුමාත් එහෙ ඉන්න ඇති ආශිර්වාද මමලා ඉන්නවද කියලා බලනවත් ඇති. ඔව් තව ගොඩක් ඕනේ. තවත් ඉතින් හුඟක් දේවල් තියෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. රංජන් මට මේ හම්බ වෙනවා අමරදේව ශූරීන් ලියපු ග්‍රන්ථයක පිදුම වශයෙන් සඳහන් කළා පුංචි කවියක්. මේ කවියේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේ අතර නොයන සෙවණැල්ලක්සේ නිතර සදාලන සුවසෙත රැකවරණ කවිය තුලින් ජන ආරේ රසමවන සවියෝබයි විමලාවනි මන නදන. බොහොම ආදරයෙන් හිටපු යුවතිපති දෙපලක් එතුමාගේ අවසාන හුස්ම බිඳුව මේ වාතලය බොහොම ආඩම්බරයෙන් එක්කගෙන අඳගහගෙන යන වෙලාවෙත් ඒත් එක්කම ප්‍රාණවායු වගේ ළඟ හිටපු එම මැතිනිය ඇයගේ මුවින් මට දරුවා කියලා ආමන්ත්‍රණය කරද්දි මං හිතනවා ඒක මම ලැබපු ඉතාම දැවැන්ත භාග්යක්. ඒ වගේම මේ පුත්‍රරත්නය සහ මේ සංගීත වේදීන් එතුමියගේ අතින් පැසසුම් ප්‍රශස්ති ලබද්දි මං හිතනවා අද අපේ ජීවිතයේ අමතක නොවන වාසනාවන්ත දවසක් කියලා. බොහොම ස්තුතියි ඔබතුමියට අපේ ආරාධනාවෙන් මෙතෙන්ට ආවට. සුභා එක්ක පස්සේ කතා කරනවා සුභා. ඊළඟ ගීතය අද දවසේ අපේ හතරවෙනි ගීතයේ වශයෙන් රංජන අපේ වැඩසටහනට ගේන්නේ සඳ හොරෙන් 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 බලා වලා රුදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා. මොනවද කරන්නේ? ඒක හරිදේ වැඩි. හැබැයි වෙන කවුරුත් නෙවෙයි මේ අසාගෙන ඉන්නේ සඳ. ඔව්. මේ ගීතය මහේශායි මේක මේ මම මේක දකින්නේ හරිම සංයුක්ත ගීතයක්. මේ කම්පැක්ට් සෝන් එකක්. කලාවේ මේ තිබිය යුතු ලක්ෂණයක් තමයි මේ මිනිමලිසම්. නැත්තම් මේ සංයුක්ත බව. ඕ ඒ කියන්නේ අවමවාදී. අද මේ වචනේ මම ඉගෙන ගත්තේ දරුපති සංගීතවේදියා භාවිත කරන අවමවාදී කියන එක. සංකවන්දි මේ මිනිමලිස්ට් කියන. ඒ කියන්නේ මේ මේ මේකේ වචන කුලරත්න ආරියවංශ ශූරින් රචනා කරලා තියෙන බොහොම කෙටි. ඊට පස්සේ මේ මේකට තනුව යොදලා සංගීතවත් කරලා තියෙන ආචාර්ය ප්‍රේමසිරි හේමදාසයන්. එතුමා මේක මං හිතන්නේ මං සුමිත් එක මම එකඟ වෙනවා. ඉතින් මාත් එක මේක බොහොම පරිස්සමෙන්
ඉතාම අවම ඉදිහට සංගීතයත් ඒගැන් මේ එතුමාගේ දැනුම හැටියට මේක සරසන්න පුළුවන්න්නේ මහා මේකක් වගේ. නමුත් එහෙම නැතුව අඩු කල්ල අවශ්‍ය දේ විතරක්. ඒ කියන්නේ මේ මට හිතන විදිහට මේ ගීතයේ තියෙන විශේෂත්වය තමයි මේක මේකට ආයේ මුකුත් කරන්න බෑ. මේකට ඇඟිල්ලක්වත් තියන්න බෑ ආයේ. මේක වහලා පැක් කරලා ඒක ඩන් ඉවරයි. ඒ තරම් ඒක කම්ප්ලීට්. ඒක ඒ තරම් පරිපූර්ණයි කියන මට හිතෙන්නේ. ඒ මම මේ පොඩි කතාවක් කියනවායි මේක මම ඉගෙන ගත්තේ මගේ රැකියාව මේ වෙළඳ දැන්වීම කරන්නේ. අපිට මේ හොඳ දැන්වීමක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා දෙනකොට අපේ ගුරුවරු කියපු කතාව ලස්සන කතාවක්. මේ ඉන්දියාවේ ඉඳලා තියෙනවා මේ ලීයෙන් ලී කොටේකින් අලියෙක් මූර්තිමත් කරන්න පුළුවන් අති දක්ෂයෙක්. මේ බොහොම ඈත ගමක එයා ඉඳලා තියෙන. එයා හිමින් ඒ කළා. ඒ අලිය නෙලලා ඉවර වුණාම ඒක කොටයක් නෙමෙයි අලියෙක්. يعني පණ තියෙනවා වගේ එච්චර. ඉතින් මේ විද්වතෙක් ගිහිල්ලා මේ ඇහුවලු මේ ඔයාගෙන් මාත්මයා ඔබ කොහොමද මේ තරම් නිවැරදි විදිහට අලියා මේ කොටෙන් අලියෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. ඉතින් අර මිනිස්සේ හරි සරල කෙනෙක් කලාකරුවෙක්නේ. මේක එච්චර මන් දන්නේ එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේ මට මේකට ඕනේ නියනයි මේ මිටියයි විතරයි. මං කරන්නේ මේ කොටේ තියෙන මේ අලියට අයිති නැති ටික ඔක්කොම අයින් කරනවා. එච්චරයි. ඉතින් කේමදාසයන් කරලා තියෙන්නේ මම හිතන්නේ ඒකයි. මේක ආයේ අර කෑලි මේකට දාන්න ගියොත් වැඩි කේස්. ඒ කියන්නේ ලොකු කතාවක් කිව්වේ නේද? ඕගොල්ලොත් ඕගොල්ලන්ට අයිති නැති කොටස් ටික අරන් ගිහිල්ලා ඕගොල්ලන් මෙතන තියලා යන්න. ලස්සනයි. අපි ගීතය අහමු. මේ ගීතය අහනකොටත් මට ඉතින් ඔබට යෝජනා කරන්න තියෙන්නේ හදවත හැම තැනම දුවනවා. ගීතේ අපි නැවතුණු තැන් අපිට ආයි නවත්තලා මතක් කරලා දෙනවා. ඉතින් ඒ නිසා හයියෙන් යන්න එපා. හෙමින් ගිහින් ඒ හැම ස්පර්ශයක්ම හදවතට දැනෙන්න දෙන්න. සංකට ආරාධනා කරමු ගායන්න. ලස්සන කතාව. සඳ හොරෙන් 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 බලා වලාරුදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා. කතුළු බිඳු කලා සඳේ තුරුලතා පුරා සියෝ ළඟම දැවි මගේ නොහිම් සීතලේ ඔබේ නැත යදී මහද විහිළු හොරෙන් 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 බලා වලාරුදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා. මාරුති සලී
කොපුල් තල ගැටීමගේ සිතුම් සසලවයි නිවාලන්න මා ඔබේ සිසිලසි සඳ හොරෙන් 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 බලා වලාරුදක සැඟවිලා අපේ මියුරුපෙන් කතා අසා සිටිනවා අසා සිටිනවා සංක ගීතේ එක තැනක මේ අලුත් මූර්තියක් යදුවා නේද අලුත් මූර්තියක් එහෙම යදලා නිකන් ඒක තාරුණ්‍යයට ගැලපෙන විදිහට මහසයි මේ හොඳ ගායනයක් ඔය තාම හොඳ ගායනයක් මම සංගමලී ගායනයේට කැමති වෙන එක හේතුවක් තමයි ඔව් තුල තියෙනවා අර පෙරදිග බටහිර සම්මිශ්‍රණය ඔහු හදාරලා තියෙනවා ඒ කියන්නේ සඩි කරලා තියෙනවා සඩි කරලා තියෙනවා කියන්නේ ඒවා අහලා ඒවා ඇඟට අරගෙන තියෙනවා මේ පෞද්ගලිකව නම් මල්ලි මම ඒ අන්තිම කැලේට කැමති නැහැ හැබැයි ඒක මගේ නමුත් ඔබ ඊටාම විශිෂ්ටයෙන් ගායනා කරන කියන්නේ මම ඇත්තටම වින්දා ඇත්තටම මේ ගායනේ වින්දා මේක සරල වුණාට ඔයා දන්නවනේ කොහොම තැන්වලද මේ කියන්නේ කියලා අපේ රංජන මේ මට පුංචි අවස්ථාවක් දෙන්න මම කැමති ඔබ කැමති වෙයිද දන්නේ මෙන්න මේ විදිහට මේ මම අපේ ප්‍රේක්ෂකයෝ හඬින් ওই ගීතය අහන්න ලැස්ති ඔබ කැමතිද මම කැමති අපි කියමුද පොඩ්ඩක් කෝ කැමතියි ඉන්නවනම් මට පොඩි පණිවිඩයක් කියවන්න බලන්න සුමිත් දෙන්න අපිට තනුව අපි ලය නැතුව අපේ බොහොම හිමීට කියමු සඳ හොරෙන් කෝ and the horin ආකාර කීපයකින් ගීතය ඇහුවා. දැන් ඒ නිසා අපි ඊළඟ ගීතයට යමු. හොඳයි අවස්ථාව දුන්නට අපිට බොහොම ස්තුතියි සංක. අපේ ඊළඟ ගීතය මේක හරි මිහිරි ගීතයක්. මේ අපි එතුමාගේ අද රසවින්දපු ගීත හැම එකක්ම මිහිරි. නමුත් යම් යම් තැන්වලදී ඒ ගීතවල මිහිර වෙනස් වෙනවා. දැන් මේ ගීතය ඔබ වැඩි අහන්නේ නැහැ මම දන්නවා. හැබැයි මේක ඇහුවොත් ඔබ හැමදාම අහන ගීතයක් ලෝතුරු පෙම් වතුරේ අමුතුම ගීතයක් මේක මේ අපේ ගීත ගොන්නට ගෙනාපු එකත් ඇත්තටම ඔබ ලොකු දෙයක් අපිට ලොකු අවස්ථාවක් දීලා තියෙනවා මේ ගීතය ගැන කොහොමද තොරතුරු මුලින්ම මම මේ කියන්නේ මේ ගීතය තෝරගන්න හේතුව මේකත් මම ඉතාම ප්‍රිය කරන කටහඬක් අපේ හෙළේ ගීත කෝකිලාවේ ලතාවල්පොළ ශූරීන්ගේ කටහඬ මතනේ කටහඬ ගැන කතා කරන්න පුළුවන් වෙනම එතුමිය
ගායනා කරන මේක මගේ පියා ගායනා කරලා තිනවා. ඒකේ ගායන කෞශල්‍ය හොඳින් උපයෝගී කරගෙන ඒ ඇයට ඇයගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන් විදිහට නිර්මාණය කළ ගීතයක්. මේක පුරන්නප්පු කියන චිත්‍රපටයේ ශේෂපලියක්කාර නිෂ්පාදනය කළ ටයිටස් තොටවත්තයන් අධ්‍යක්ෂණය කරා. නමුත් කටයුතු අතරමඟ නැවතුණු චිත්‍රපටයක් 65. ඒක තමයි මේ ගීතය. ඉතින් අවාසනාවට ඒ චිත්‍රපටයේ එඩියටාවේ නැහැ. නමුත් ගීතය අපිට ඉතුරු වෙලා තියෙනවා. මේක ලියලා තියෙන්නේ අරිසෙන් අහුබුදු ශූරීන්. අරිසෙන් අහුබුදු ශූරීන් ගැන ඇත්තටම එතුමා මොන තරම් ඒක අවිදින විශ්වකෝෂයක්නේ අවශ්‍යයි දන්නවනේ. මේ එතුමා ගැන තාත්තා කියලා තියෙන මෙන්න මේ 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 වාක්‍ය මම හරි ආසයි. මේ තාත්තා කියනවා ඇත්තටම අහුබුදු කියන්නේ වදන් වඩුවෙක්. ඕනෑම තැනකින් සිය බස නැමිය හැකි මොලොක් කළ හැකි මහා කවියෙක්. වදන් වඩුවෙක්. අහුබුදු කියන්නේ වදන් වඩුවෙක් කියලා කවුද මේ කියන්නේ? අපේ මහා ගාන්ධර්වයාණන්. ඊට පස්සේ එතකොට ඒ වගේම දැන් තාත්තා ගැන එතුමා කියන්නේ දෙවරක් දෙවි. අමර කියන්නේ දෙවි. දේව කියන්නේ දෙවි. දෙවරක් දෙවි. ඉතින් එතුමා ඉතාම හොඳින් මේ 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 කියන්නේ දැන් මම මල්ගුමු ගන්වන්නේ වගේ ගීත වගේම මේ වගේ මේ මේ ආදර ගීතේ මොනතරම් ලස්සනට එතුමා ලියලා තියෙනවද කියන මේ එක ගැන ඉතින් තව මොනවද කියන්නේ? මේක මේ වරද්දව ගන්න හොඳ නැහැ. වීරපුරංගප්පු නෙවෙයි. නෑ. පුරංගප්පු කියලා සිනමාපටයක් සඳහා අරිෂෙන් අහුබුදු ශූරීන් රචනා කරපු ගීතයක්. අමරදේව ශූරීන් තමයි සංගීතවත් කරන්නේ. ඒ වගේම ඒක එදා ගායනා කළේ අපේ කලාශූරි ලතා වල්පොළ මැතිණිය. ඊට පස්සේ පහුකාලීනව මං හිතන්නේ සුභා එක්ක අමරදේව මැතිතුමා මේක ගායනා කළා. අපි ඒ ගීතය තමයි මං හිතන්නේ වැඩිපුර ඇහුවේ. ඉතින් මේ ගීතයේ තොරතුරු ටික එකතු කරගෙන මේක අහලා බලන්න. ලෞතුරු පෙම් වතුරේ මේක මේ ප්‍රේමාර්තුරින්ගේ ගීතයක්. ඒ නිසා අර අපේ ජීවිතවල සනීප නොවන අසනීපය නේද මැතිනේ? ප්‍රේමය මම හිතන්නේ මට මේ දැන් ලෞකිකනේ ප්‍රේමය. ඔව් නේ. ඔව් ලෝකෝත්තර නෑනේ. හැබැයි මේ අර අම්මා ඉස්සලා කතා කරන මට සමහරවිට ප්‍රේමය ලෞතුරු වෙන්න පුළුවන් කියලා. ඔව් අපෝ අනිවාර්යෙන්ම. ඔව් මට හිතෙනවා රංජන ප්‍රේමය ගැන තව කතා කළා මදි. තව ඉස්සරහට කතා කරමු. කතා කරමු කතා කරමු. මතක නෑ පොඩ්ඩක්. නෑ එහෙම ගොඩාක් අමතක වෙච්චාට මම මේ පුටු ආපු මතක් කරලා දීලා තියෙනවා. නිසා මම ඒක කරන්නම්. ඒ කිසි ගැටලුවක් නෑ. අපි යහමත ගීතේ
මේ ගීතය ඔබ හොඳින් ඇහුවා නම් සුමිත් ඒ ශෘතියම වුණේ මල්ලි බයික එක චුට්ටක් හිම කඳු අතරේ පාවින්නේ නිල වලාවේ පැහැය දරා දඟ කාර පොගේ ඇස නැත් මිනිදල්වා බලන්නවා දෙස මත හස කාලා බලන්නවා දෙස මද හස පාලා හිම කඳු අතරේ පාවි ඒ ගීතය ගීතය මතක් කිරීම ගැන ඔය අපි මේ අපි සැලසුම් කරපුවා නෙවෙයි අපි අර මේ මේකප් එකේ රූම් එකේ ඉන්න වෙලාවට අපි අතර වෙන කතා බහදී අල්ලගත්ත දේවල් ඒවා ඔබට නොදී ගෙදර යවන්න බැරි නිසා දුන්න කමක් නැද්ද ඒ ගීතය රචනා කළේ ආචාර්ය සරත් අමුණුගමශූරි ඒ වගේම දැන් අම්මා මෙතනින්ද මට හස්ත සංඥාවක් දුන්නා මේ මොකද ඔය ගීතයට අපේ ලොකු අක්කා ප්‍රියංගදා අක්කා මේ ප්‍රියංගදා අක්කා විශාරද විභාගය වෙනකන් මේ කරා කතක් ශ්‍රීමති රසාදරි ගුරුතුමී ඇය කතක් නැටුමක් ඉදිරිපත් කළා මේ මේ ගීතේ ඔව් ලයිනල් වෙන් නෑ නෑ මම නවරංගහලේ මට මතකයි ඉස්සෙල්ලම ඒක අම්මන්ට මතක් වුණා මං හිතන්නේ හොඳයි අපේ ඊළඟ ගීතයට යන්න කලින් මට හිතෙනවා අපිට මතක් කළා මේ දැන් ඔබ අර ඔබ කැමති ගීතේ ලෑස්ති කරලා තියනව නේද ඔව් ඒක මංජුසාව ඇවිල්ලා නෑ මෙතෙන්ට කාලඟට තියනා තියෙනවා ඒක කවුද කියන්නේ ඒක දන්නේ නැහැ මේ අපි හතර දෙනාගෙන් කවුරු හරි කියන්න ඕනේ. මොකද මේක මේ අපේක්ෂා කරන්නේ නැති ගීත මේකේ තියෙන්නේ. රංජන කැමති එකක් ගන්න. මමද ගන්න? ඔව්. අම්ම ගන්න. හරි එහෙනම් මැතිණියගෙන් එකක් අපි තෝරලා දෙන්නකෝ. තෝරලා මට ඒක දැනට ඒක ගෙනල් දෙන්න. එකයි අන්දසේන එකක් කියවන්න එකයි ඒ කියවන්න වයිඑම් ජයසිංහ කවුද වයිඑම් ජයසිංහ ඕ නැගිටින්න ඕනේ ඔබ තමයි අද මේ අමරණීය අමර ගුරුහර්සර වැඩසටහනේ තෝරන්න ලැබිච්ච අවස්ථාවේ පළවෙනි නිර්මාණයේ හිමිකම් කියන්නේ ඔබ ඉල්ලන්නේ මේ ගුරුපාරේ මේ දොළයිනේ අපේ රහස් ඇත සැඟවිලා මේ කාටද මේ කියන්නේ මෙච්චර ගල් හංගගෙන හිටියර අද කියන්න වෙනවා ඇයි මේ ගීතයට මේ තරම් කැමති ඔබ ඇතර මහේස් මම මේ ගීතයට කැමති මොකද මේ මගේ තරුණ කාලේ සිහිනකොට මේ මම ආදරය කරපු ආදරවන්තෙක් හිටියා. ඔව්. ඉතින් මේ වගේ කොන්ක්‍රීට් පාරවල් නෙමෙයි තිබුණේ. ඔව්. තිබුණේ අතන ගුරු පාර. ඉතින් ගොඩක් අවස්ථාවලදී මේ ගීතයත් එක්ක ඒ ආදරය මට හොඳට මතකයි. ඉතින් මම පැහැදිලි කරන වෙලාවේ මේ ගීතය ඔක්කොම ඇහෙනකොට ඇත්තම කියනවා මට ලොකු පැහැදිලි කිරීමක් කරන්න බැරි වුණාට මේ ගීතයේ සංගීතයයි ඒ වගේම මේ ගීතයේ අර්ථයයි මගේ ආදර ඒ කාලේ තරුණ කාලේ හැංගීම් දැනෙත් මේ ආදරවන්තියේ කෝ ඇත්තට මේ ඒ ආදරවන්තිය නෙමේ මට විවාහ කරගන්න හම්බුනේ හම්බුනේ ඔය ඒ ආදරවන්තිය විවාහ කරගන්න හම්බුනේ නැද්ද එහෙමද ඒක මතකයක් විතරයි තිබුණේ දැන් විවාහ වෙලා ඉන්න කෙනා ආදරේ නැද්ද ආදරේ හැබැයි මුල් ආදරේ යමතක් කරන්න බෑ නේද ඔය අතර මමත කරන්න අමාරුයි නමුත් මේ ආදරේ මගේ සදාකල් තියෙනවා ඊට පස්සේ ජීවිතේ කවදාවත් එතුමිය හම්බුනේ නැද්ද
එකපාර කම්බල තියෙන නමුත් ඒක නෝනා දන්නවද? නෑ. උසාවි වගේ නේද ප්‍රශ්න හැන්නේ. හැබැයි මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අපි අතර තියෙන මේ මේ රසවින්දනයේ මිසරක් අපි කාටවත් එහෙම මේ මේ ප්‍රශ්නයක් ඇති කරන්න නෙමෙයි. ඔබතුමාගේ මේ නිර්භීත ක්‍රියාවට ඒ කියන්නේ මේ සංක දිනෙත් කියනවා ඔහු තරුණෙක් වෙලා මට බහැලු ඉච්චට හොඳට ඒවා කියන්න. ඒකට අපි අපුඩියක් දෙන්න ඕනේ අතරම. අපි ඉස්සෙල්ලා ගීතය අහලා ඉමු. හොඳයි. අතරම මම සංකටත් හරි ආදරේ. ඔව්. මේ ගීතේ සංක හොඳට ගයයි කියලා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් නෝනත් එක්ක දාවේ. නෑ අද නෝනත් ගන්න. හරි. එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හරි. සංක ගයමු. පටුමාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණ පිය සටහන් නැත. පටුමාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් නැත. තොල මත දිතුලන වෙන පිටු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත. මේ ගුරු පාරේ මේ තොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා. අපේ රහස් ඇතලියවිලා මේ ගුරු පාරේ මේ තුල අයිනේ අපේ රහස් ඇත සැඟවිලා. අපේ රහස් ඇතලියවිලා. උත්තමාචාර්යක් සහ මේ අමුදේ මහත්මයාගෙන් කියවුණු මහා මහා හැඟීම් ප්‍රකාශනය. මේ ඇත්තම මේ රංජන අයියා කලින් ගිය කතාවට පොඩි මේ උත්තරයක් දෙන්න ඕනේ. මේ මම අද දැන් අද මේ මේ වැඩසටහනට මම එනවා කියලා මේ මගේ අම්මා බිරිඳ හැමෝම දන්නවා. ඒ හැමෝම ඇත්තටම මට අවවාද කරා අද සින්දු ටික නම් කන්‍යපාගේ. ඔව් හැබැයි දැනට ඒ අවවාදය පිළි අරගෙන කටයුතු කරනවා කියලා සතුටුයි. ඒ වගේම සංක ඔබ මෙතෙක් ගායනා කරපු හැම ගීතයකටම වඩා මට සංවේදී හැඟීමක් ආවා මේ ගීතය ගායනා කරද්දී. මේ ගුරුපාරේ ඇත්තටම කියනවා නම් අපි හැමෝම මොහොතකට මම මාත් එක්ක කතා කළා. අපි හැමෝගෙම ජීවිතවල මේ තරම් මේ මේ අධ්‍යක්ීම් කොච්චර ලියවිලා ඇත. ආයි අපිට ඒ ගුරුපාර හම්බෙන්නෙත් නෑ. අපිට ආයේ මතකය යථාර්ථයක් වෙන්නෙත් නෑ. කවදා හරි දවසක තව අවුරුදු 10කින් 15කින් මටත් ඒ වගේ වැඩසටහනකට එන්නනොත් මමත් මේ විදිහට ඒ ගීතය ඉල්ලයි. කොහොම හරි මේ මහත්මයාටත් මේ ගීතය ගායනා කරපු මේ අපේ සංකටත් හොඳ අත්පොල සන්නාදයක්. බලන්න මේ ගීත දෙක අතරේ අපි ඊළඟ ගීතයට යනවා. ඒක තෝරන්න දෙමු සංකට දෙන්නද මම? ඔව් සංකට දෙන්න. සංකට තෝරන සංකම කියන්නේ මොකද? ඔව්. ලක්ෂණයට දෙන්නම් සමහරට සංක තේරුවට ගයන්න වෙන ලක්ෂණයට වෙන්න පුළුවන්. කවුද මල්ලිකා කුමාරි හාමි කියන්නේ? නුවර පැත්තේ වෙන්න ඕනේ. කොහින්දලා දාවේ ඔබතුමිය? රත්මලානේ ඉඳලා. රත්මලානේ. ඔබ කැමති ගීතයේ තමයි මේ මේ තරම් සියුමැලිද කලුගල්. ඇයි මේ ගීතයට කැමති? ඒක දුක හිතෙන කතාවක්. ඒ මොකද්ද? මම ඉස්කෝලේ යන කාලේ අපේ අම්මා පොඩි පොල්ලත් අදාගෙන ගල් කඩනවා. අර මෙටල් කියලා. ඔව්. පොඩි ගල්. පොඩි ගල් තියාගෙන. අපිට තේරෙන්නේ අපි ඉදින් යනවා. ඉතින් දැන් තමයි ඒකේ
දුක දැනෙන්නේ. දැන් කලුගල් මෙතරම් මේ ලොකු මේ ලොකු මිනිස්සු හැදුවද කියන එක. හදලා මේ ලොකු මේ පිළිම හදලා තියෙනවනේ. අපි මේ පොළොන්නරු එහෙම යනකොට දකින්නවනේ කලුගල් වලින් කොච්චර නිර්මාණ කරලා තියෙනවද. අපේ අම්මා මහන්සුණි අපිට කන්න දෙන්න. ඒ පොඩි පොල්ලත්තක් තියාගෙන පිස්කෝලේ ඇල යනකොට එයා ගල් කඩනවා, පොඩි මැටල් කියන જાති කඩනවා. ඉතින් මට ඒක හැමතිස්සෙම මැවිලා පේනවා. ඒකයි මට ඒ සින්දු යනකොට හැමතිස්සෙම මගේ අම්මා මතක් වෙනවා. හරි. කොහටද? කලුගල් සමහර වෙලාවට සිව්මෙලි නැහැ අයියා. ඔබතුමියට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. අපේ වැඩසටහන බලන ප්‍රේක්ෂක මහා මේ දැවැන්ත ප්‍රේක්ෂක ගොන්න අතරේ ඒ වගේ අත්දැකීම් තියෙන අය ඕනෑ තරම් ඇති. ඒ අය ඔක්කොමත් එහෙම ඉඳෙද්දි මම මෙහෙම එකක් කියන්නම්. මේ සීමාව ඇතුළෙත් ඔබේ ජීවිතේ සරිකරන්න ගල් කැඩුවේ අම්මනේ. එහෙම ජීවිතයක් හදන්න ගල් කඩපු තාත්තා කෙනෙක්ගේ පුතෙක් ඉන්නවා. ඒකෙන් ඒ කතාව තේරුම් ගන්න. තේරුණාද? ඒ නිසා තනි වෙලා නැහැ. පියා මොම එකයි. මේ තරම් සිවුමැලිද කළුගල් මේ ගීතේ කොටසක් ගයන්න යලිත් අපි ආරාධනා කරන්නේ සංකට. සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් ඇස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා අපි යන් අපේ කඳුළු පීදා ගන්න වෙලාවක් ඕනේ. ඒ වුණාට ඔබ සතුටු වෙන්න ඔබ ගැන. ඔබේ ස්නායු පද්ධතිය ඉතාම සියුම්ව වැඩ කරනවා. ඔබේ දෙසවන් හොඳට ඇහෙනවා. ඔබ මේ මොහොතේ හදවතින් කතා කරනවා. ඒ නිසා ඔබ ඔබ ගැන සතුටු වෙන්න. ඔබ ඔබට විනිශ්චය කරන්න හම්බෙච්ච පැය දෙකහමාරක කාලය තමයි මේ ඔබ අද ගත කරන්නේ. දැන් ඊළඟ ගීතය මේ විරහ ගීතයක්. ඒකත් ගායනා කරන්න තියෙන සංකට. ඔබ මා සමග අතිනත ගන්නා දවසේ මේ මහා කන්ද බැලුවා නෑ, මේ ගම සිරස බැලුවා හිඳ ගම සිරස, මේ මහා කන්ද බැලුවා හිඳ ගම සිරස. ඔව්, වචන අපිට කෙසේ වෙතත් මේ අදහස මේ මේකේ තියෙන්නේ මං උඹත් එක්ක ආදරයෙන් බැඳෙනකොට මං දිහා බලපු විදිහටම ඔබ මාව අතහැරලා යනකොට බොහොම ඔච්චන් සහගතව මං දිහා බලන සුභාදාම සහ පරිසරයේ ආවිච්ච අවස්ථාවක්. මේ ගීතයේ තොරතුරු මටත් වඩා හොඳින් ඔබට කියන්න පුළුවන්. ඉස්සෙල්ලා මම රංජනගෙන් අහන්න. රංජන, ජීවිතේ විරහවක් දැකලා තියෙනවද? තියෙනවා. එතකොට
අච්චර සුන්දර සුමට සුමද්දුර හඬකින් ගයන තාත්ත කෙනෙක්ගේ වහලයට ජීවත් වෙන පුතෙක් හැටියට අච්චර හොඳ අම්මා කෙනෙක් කියන්නේ මම හැමමම හොඳයි. මොකද අතිවිශේෂිත කාන්තාවක්නේ. මේ මේ සහ සහෝදරියන් දෙපළක් ඉන්න ඔබට. වැඩිමල් සහෝදරියෝනේ. ඔව්. එතකොට මේ ගොන්නේ හැදෙන එකම එක පිරිමි දරුව හැටියට ආදරේ කොහොමද ඔබට ආගන්තුකද නැත්නම් ඔබට ආමන්ත්‍රණය කරපු හැටි කොහොමද ආදරේ? ආදරය ගැන ගණඳුරේ හුදකලාව නැගි කඳුලකි ආදරේ. ගණඳුරේ හුදකලාවක නැගි කඳුලකි ආදරේ. ඇයි එහෙම කියන්නේ? නෑ මම හිතන්නේ ඒක හරි පෞද්ගලික හැඟීමක්. ඒක සමහර විට අපි සමගම කරන සංවාදයක් ආදරය කියන්නේ. ආදරය කියන්නේ අපි යමක් ලබා ගැනීම නෙමෙයි. ආදරය කියන්නේ ඊට වඩා එහා ගිය දෙයක් මම හිතන්නේ. ඔය අපි හැමදේම අයිති කරගන්න ඕනේද කියලා ප්‍රශ්නයක් මට. يعني ඔබ අයිතියක් නැති ඔබේ නොවන දේවල් වලටත් ආදරය කරනවා. වැඩිපුර කරන්නේ ඒක තමයි. නෑ ඒක කිසි වැරද්දක් නෑ. ඉතින් එහෙම අත්පත් කරගන්න යාම තුල තමයි සටන ආරම්භ වෙන්නේ නේද? එහෙම නොවි එහෙම නෙමෙති නේද? හරි. දැන් මම දැන් නිකන් මේ දැන් අපේ ප්‍රේක්ෂකින් හරි කැමති ඒ වගේ තොරතුරු ස්පර්ශ කරනවට දැන් ප්‍රේමය සහ විරහව අත්දැකලා තියෙනවා. ප්‍රේමය සහ විරහව අත්දැකලා නැත්තම් මිනිස්සෙක් වෙන්න මම අමරදේව ශූරින්ගේ පුතා නෙවෙයිද? එහෙමද? නෑ මිනිස්සෙක් වෙන්න බෑ පළවෙනි කාරණේ. මොකද මේ හදවත අක්කල දෙන්නගෙන් ඊට පහසුකම් ලැබුණාද එහෙම ප්‍රේම කරන්න? සිතු පරි. අක්කල දෙන්න මම රැවට්ටුවා. සුන්දර උත්තරයක් දුන්නේ අක්කල දෙන්නව මම රැවට්ටුවා. ඇත්තටම එහෙම තමයි අව්‍යාජව කතා කරන්නේ. අක්කල දෙන්නව මම රැවට්ටුවාද මාව රවට්ටන්න උත්සාහ කළා. හරි කොහොම වුණත් මේ ගීතයත් එක්ක ඔබේ තියෙන අත්දැකීම් කොහොමද? ඔව් මේ ගීතය රචනා කරලා තියෙන්නේ මේ අපේ දැනට ඉන්න විශිෂ්ටතම ගීත රචකයෙක් වෙන සුනිල් සරත් පෙරේරා මහතා. එතුමා තාත්තට ඉතාම මනරම් ගීත රචනා කළ දීලා තියෙන පෙරදිනයක මට මතකයි තාත්තා නිතරම හරි ආඩම්බරෙන් කියන පෙරදිනයක ගීතය ඒ කාලේ මම හිතන අම්මට ඒ මතකයි ඇති. ඒ මේ කරපු කාලේ ජනප්‍රියම ගීතයම කයි ගාම්ප්‍රියම ගීතන දැන් අනෝතත්ත්ව වීර කියන ගීතේ මනකල් හදවිල් තලෙ පිපිනි වහල් මල් කියන නම. ඉතින් මේ ගීතය මේක මෙතන තියෙන්නේ අර කාලය සංකේතවත් කරන්න. මේ කාලය සංකේතවත් කරන්න මේ ගීතේ මම කැමති. මොකද කාලය අපිට අහුවෙන්නේ නැහනේ. ඉතින් මේ ජීවිතේ වෙනස් වෙනවා, පරිසරය වෙනස් වෙනවා. එකම දේ අපිට කාලපරසෙන් දෙකකදී වෙන විදිහට දැනෙන්නේ. ඒක තමයි මේකේ මම හිතන්නේ මේ හරි දාර්ශනිකයි කියලා මට හිතෙනවා මේ ගීතය. මේ සුනිසත් පෙර මහත්මයා එතුමත් මට සමීපව ඇසුරු කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. එතුමා මේ තියෙන කියන්නේ ගීතයක් තුළ දර්ශනයක් තියෙන්න ඕනේ හැමසෙම. ඉතින් මේ ගීතෙත් ඒක තියෙනවා. අනිත් එක උපේක්ෂා සාගත හැඟීමක් මේකෙන් එන්නේ. කියන්නේ පරාජය. මොකද අපි ඇත්තටම දිනනවට වඩා පරදිනවනේ ජීවිතේ. එතකොට උපේක්ෂාව නැත්තම් වෙන්නේ උපේක්ෂාව වර්ධනය කරගන්න ඕනේ. කලාවෙන් කරන්නේ ඒක. කලාව කරන්නේ මානවදාය ඇති කරන එක. මම විශ්වාස කරන්නේ කලාව තියෙන්න ඕනේ ඒකයි. වෛද්‍යවරයෙක්ද, ඉංජිනේරුවෙක්ද, ධනකාධිවරයෙක්ද මොන ශ්‍රේෂ්ඨයක හිටියත් කලාව ජීවිතේට ලං වෙලා නැත්තම් ඔහුට ජීවත් වෙන්න අමාරු වෙනවා. මොකද හේතුව ඔගේ අර මානව දයාව වර්ධනය වෙලා නැත්තම් උපේක්ෂාව කියන ලක්ෂණේ ජීවිතේට ඇතුල් වෙලා නැත්තම් උර හරි අමාරු ජීවත් වෙන්න. ඒක ගේන්න පුළුවන් කලාවෙන් තමයි. හරි. අනිත් එක මේකේ මේ කිරලගේ හඬ ගැන කතා වෙනවනේ. කිරලගේ හඬ මොකක්දයි? කිරලගේ හඬේ තියෙන්නේ අඳුනන පාළුව තනිකම අඳුනන විලාපේ. එතකොට මේ දැන් ගීතවල එන කොවුලගේ හඬක් තියෙනවා. කොවුලගේ හඬ ප්‍රීතිය. උලමගේ හඬ විනාශය. මේ ගීතවල එන අපේ මේ ජනවහරේ එන. ඉතින් මේ කිරලා
අපිට මේ ගීතත් එක්ක කියන කිරලේ කෑගහගෙන යන ගතියක් තියෙනවානේ. පාළුවට මං හරි කැමති. පාළුවට රංජන හරි කැමති කියලා කියනවා. මම වැඩි අහන්නේ නැහැ. කොහොම වුණත් මේක ඉතාමත්ම මිහිරි ගීතයක්. අනිත් එක අර මිනිමලිස්ට් මේ අවමවාදී බව වචන අඩුයි. එක වර්ස් එකයිනේ මම ලියන්නේ. මම ඒක තමයි තීරුවේ. මට තේරුණා මේ සංඛ කැමති කියලා. ඔව්. ඔබ මා සමග අතිනත ගන්න දවස. මේ ගීතය රස විඳිමු අහමු. ඔබත් යන්න ගීතය ඇතුළට. ආරාධනා කරමු සංකර ගායන.
මේ අපි දුටුදා ඉඳලා එකම ඉරයට එකම හන්දයට එකම මහ පොළොවට ජීවත් වෙන අපේ ජීවිතවලට මේ වගේ අවස්ථා මොනතරම් එන්න යන්න 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 ඇවිත් ඉන්න ඇද්ද ඒ වගේම මේ සංක ගීතය දැනෙන්න ගායනා කළා හොඳට දැනෙන්න ගායනා කළා ඒ නිසා අපි ඔහුට ආදරය කරනවා දැන් අපි ගීත හයක් රසවින්න තව ගීත හතරක් තියෙනවා පුංචි විරාමයකට යන්න ඕනේ ගිහිල්ලා ඉක්මනින් එනවා ඒක ලොකු විරාමයක් නෙවෙයි බොහොම කෙටි විරාමයක් ගියා අනිත් අතට ආවා හොඳයි අපි නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා සජීවීව අපේ ඊළඟ ගීතය මේකත් ආචාර්ය ඩබ්ලිව් ඩී අමරදේවයන් ඉතාම මිහිරට ගායනා කරපු තවත් ගීතයක් මේ ගී එදා ඔබේ නමින් මා ගැයූ රාවියයි මේක මේ ජනක සාමංජ චිත්‍රපටයේ ගීතයක් ජනක සාමංජ චිත්‍රපටයේ ගීතයක් රංජන මේක ගීතයේ තුල මොනවද අපිට දෙන්න තොරතුරු මේ මේ ගීතය සහ තව ගීත හතරක් ගීත පහක් මේ චිත්‍රපටයේ තියෙනවා ඒ හැම ගීතයක්ම හිට් වෙච්ච ගීත. මේ ගීතය ගත්තොත් මේකෙත් තියෙන මේක මේ සීන් එකට හදපු ගීතක ඒ යම්කිසි අවස්ථාවක් නිරූපණය කරන ගීතයක් මේ බිරිඳ සහ දරුවා තමන්ගේ ගුණ අවස්ථාවක මේ පුරුෂයෙක් මාත්මෙගේ හැඟීම් වියෝවක් තමයි මේකේ රැඳිලා තියෙන්නේ. මේක මම කැමති අර තාත්තාගේ අර හැමදෙස්සම කේමදාස මාස්ටර් මේ තාත්තාව ගන්නකොට ඒ තාත්තටම හරියන විදිහට තනු හදනවා කියලා මට හිතෙනවා. ඒක වෙන කෙනෙක්ට ගායනා කරන්න සමහරට අමාරු වෙන්න පුළුවන්. ඒක තාත්තාගේ ගායන විලාසයට ගාම හොඳින් ගැරපෙන විදිහට. ඉතින් මේකෙත් අමරදේව සහ කේමදාස සහ අජන්ත රණසිංහ ආචාර්ය අජන්ත රණසිංහ තමයි මේක ලියලා තියෙන්නේ. ඒ හොඳ ගැළපීමක් පරිපූර්ණ ගීතයක් මම කැමතියි. දැන් අපි අහමු මේ ගීයේ දා ඔබේ හඳින් මායසු ප්‍රාමේ සංක ගේ හතින් මා සුරාවයයි වේගීතා ගේ හතින් මා ලොව සුවහස
daru sene has mat dene aata idan at wana mat andakas nuya putu megi eda age hatin ma asu rav ma asu ඒ ගීතයත් එක්ක ඔබ හිටියනම් ඔබේ මං හිතන සියුම් තැන් සංවේදී තැන් අපේ මතුවුණා. ඒක එක්තරා තැනක කියනවා මේ දරු සෙනෙහස සහ ගීතේ සහ ජීවිතය අතර තියෙන සම්බන්ධය. ඒ නිසා මට අද වැඩසටහනේ මම අහන අසාධාරණම ප්‍රශ්නය අහන්න යන්නේ. මම පිළිගන්නවා ඒක බොහොම අසාධාරණ ප්‍රශ්නයක් කියලා. හැබැයි මට මේ ප්‍රශ්නේ අහන්නතු යන්න හිතෙන්නේ නැහැ. රංජන වැඩිපුරම ලෙන්ගතු වුණේ වැඩිපුරම ඇසුරු කළේ වැඩිපුරම ළඟින් හිටියේ වැඩිපුර දැවටුනේ අම්මා ළඟද තාත්තා ළඟද? කුඩා කල ඇත්තටම මම හිතන්නේ අම්මා ළඟ තමයි දරුවෙක් දැවටෙන්නේ. අම්මාගෙන් ලැබෙන ඒ සෙනෙහස ඒ කාලේ කාගෙන්වත් හම්බෙන්නේ නැහැ. අනිත් තාත්තා මුගක් කියලාට මේ තාතර යන්න සිදු වෙනවා. මේ විදේශ සංචාර ලංකාවේදී ප්‍රසංග එහෙම තාතා අපි තාතා මොකක් කරලාට කාඩ් ඒ රට රටවල ගියාම කාඩ් එවන අපි ඒව එකතු කරනවා. අම්මා අපිත් එක්ක ඉන්න ඔක්කොම වැඩ ටික කරගෙන ඉතින් අපි ළඟම ඉන්නවා. අපි ඔක්කොම පැමිණිලි ඒවා මේවා අපි අතර ප්‍රශ්න ඔක්කොම විසඳන්නේ අම්මා. ඉතින් අම්මාගේ ආදරයට සම කරන්න බෑ. අම්මා ළඟ තමයි අපි හැදුනේ. මේ තාත්තා ලං වෙන්නේ මට ටික ටික වයස මුහුකුරා යනකොට. අර මම ඉස්සෙල්ලා මම හිතන්නේ මුලදී මතක් කරා මායිසයි මේ තාත්තගේ ආදරේ වැඩි වෙවි වැඩි වෙවි දැනෙනවා. ඒක මොකද දැන් තාත්තලා ආදරේ ප්‍රකාශ කරන්නේ නැහෙනේ. ඒක හරි. ඉතින් එහෙම හැබැයි තාත්තලාගේ ආදරේ වැඩිපුර දැනෙන්නේ දුවරුන්ට කියලා තමයි අපේ ජනමතයේ තියෙන්නේ. ඒ අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවත් වෙන පරිසරයේ තියෙන නිසා තමයි මම මේ පැත්තට දැන් හිමීට යන්නේ. ළඟට එන්න අපි. ආවම හරි. ඔව්. මේ සුභාට කොහොමද තාත්තගේ ආදරය දැනෙන්නේ? මහා මෙරක් වගේ දැනෙනවා. ඉතාම තදින්ම එතුමාගේ වියෝව يعني තාමත් මම හිතන්නේ නැහැ තාත්තා නැහැ කියලා. එතුමා ළඟ ඉන්නවා කියලා හිතාගෙන තමයි මට අම්මා ඉන්න නිසා ඇත්තටම මම මට ඒක දරන්න පුළුවන්. නැත්තම් සමහර විට ඉතාම භයානක තත්ත්වයකට ඇති වෙන්න පුළුවන්. ඔව්. ඉඳදී මම කියන්න ඕනේ මේ තාත්තා කතා කරන්නේ සුභ කතා කරන නෑ මම කියන්නේ ගියායේ බබී කියලා කියන්නේ ආට. ඔව්. මුදුම වැඩක් වුණා දැන් එතුමා නැති හෙටනම් එයා තාත්තගේ මේ ප්‍රියතම ප්‍රියතම දරුවා තමයි. අද අද මල්ලිට කියනවා මේ පුතා මේ කවුද කියලා දන්නවද? මේ මින්නේ මගේ බබී කියලා. හා. මල්ලි බලනවා හැරිලා ඒ මොකද කියන්නේ? ඔව්. බබී කියලා. ඊට පස්සේ මල්ලි දෙන්නේ මොකක් හරි එයාට දැනිලා තමයි යන්න හදනවා. මොකද මට කියලා දෙනවා මම ඔයා යන හැම තැනම එනවා කියලා ඔන්නෝ වගේ ළඟදී කිව්වා. ඉතින් මට දැන් හිතෙනවා මොනවා හරි විශේෂයක් ඇති කියලා. එතුමා සමගින් මම සංසාරේ ඉඳන් මම හිතන්නේ මම පස්සෙන් එනවා. ඒක හරි වෙන්න පුළුවන්. මම ඔබට ආරාධනා කළොත් එතුමාට උපහාර පිණිස ඔබේ හඬින් පුංචි ගීතයක කොටසක් ගායන්න පුළුවන්. පුළුවන් බොහොම ස්තුතියි. ඔය ඈත කඳු කර හිමව අරනේ. මම හිතනම ලෑස්ති වෙලා මට හිතුණා නිකන්. එහෙම ඉල්ලයි කියලා හිතුණා. පොඩි කොටසක් ගායන්නකො. සුමිත් උදව් කරන්න.
මට තව විශේෂ දෙයක් කියන්න අවශ්‍යයි මගේ මෑණියන් සම්බන්ධයෙන්. මේ ගීතය තමයි ඔවුන් දෙදෙන එක්කලේද මේ ගීතෙන්? වෙන්කලේ නෑ හැබැයි. ඒ අභිමාන් චිත්‍රපටි. නමුත් මගේ අම්මයි තාත්තා එක්කලේ මේ. මොකද අම්මා නිතරම මට නිතරම මතුරණ ජප කරනවා වගේ. මම තාත්තා මේ සින්දුව කියනවා අහලා මම බැඳලා නැහැලු. ලුම්බිනිය මේ සින්දුව තාත්තා කියනවා අහලා මම තාත්තට නොගිය ගෙදර ගියාලු. ඉතින් එයා බය වෙලා හෙව්වලු මේ කෝ මාව හම්බ වෙන්න ආවෙ නේ කතා කරන්න ආවෙ නේ මොකද නැහැ රෝණේ කියලා හෙව්වේ. ඉතින් ඒ තරම් අමරණීය දිව්‍යමය ගීතයක් මේ ගීතේ. ඔබට බොහොම ස්තුතියි. අපි දැන් ඊළඟ ගීතයට යමු. මේ ගීතය මම මුකුත්ම කියන්නේ රංජනගෙන් අහන්න. අපි මේ ගීතය තෝරගත්ත එතුමාගෙන් මහමු ඇයි මේ ගීතය අපේ වැඩසටහනට එකතු කළේ කියලා. රංජන, ඔව්, තාත්තා නිර්මාණය කරපු ගීත අතර මම කැමති දරුණ ඇලවිලි ගීත දෙකක් තියෙනවා. එකක් තමයි චන්දෝමා බිලිඳේ කියන ගීතය. ඒක මේ මුලින්ම අම්මත් එක්ක තාත්තා යුග ගීතය ගායනා කරේ. නමුත් ඒකේ පටිගත කිරීමක් කොහෙවත් නැහැ. පස්ව සුචිත්‍ර මිත්‍ර කියන කල්කටාවේ මේ ಭಾರತයේ ශ්‍රේෂ්ඨ ගායිකාව බෙංගොලි ජාතික ගායිකාව ඇය සහ මගේ පියා ගායනා කරපු මේ ගීතය තමයි ප්‍රචලිත වුණේ. කොහමරි මේ දරුණ ඇලවි ගීය ඒක හරිම ඒක මේ මට ගොඩක් දැනෙන ගීතයක් චන්දමා බිල්ලේ. අනිත් එක තමයි මේ වෙසතුරු සිරිත චිත්‍රපටේ එන මහගම සේකරයන් රචනා කළ නන්ද ආචාර නන්දමාලනි මාත්මී ගායනා කරන මේ ගීතය. මේක මේ චිත්‍රපටය ඇත්තට වෙසතුරු සිරිත චිත්‍රපටයත් අපේ චිත්‍රපට උළෙලෙත් පෙන්නනවා. මේකේ ගීත තුනක් ඇතුළත් වෙනවා. එකම ගායිකාවගේ ගීත රැගත් ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස මේ ඉතිහාසගත වෙන ගීත. ඒ ගීත තුනම ගායනා කරන නන්දමාලිනී මාත්මිය. ඒ ගීත තුනම තනුව මාගේ පියාගේ. ඉතින් මේ ගීතේ ඒ අතරේ මේ රුවන්වලා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් කියන ගීතේ තුල මට දැනෙනවා මේ තාත්තගේ ආදරය. තාත්තා හරිම සෙනෙහසක් තියෙන තමන්ගේ දරුවන්ට විතරක් නෙවෙයි තාත්තගේ ආදරය, ඒ තාත්තගේ දයාව හරිම ගැඹුරුයි පුළුල්. ඉතින් ඒ ආදරය අපිට දැනෙනවා. මට හිතෙනවා මේ තාත්තගේ ඒ ආදරේ කැටි කරලා මේ සින්දුවට කවලා තියෙන්නේ. මේ ගීතය අම්මා කෙනෙක් තමන්ට මේ ලෝකේ තියෙන ලොකුම වස්තුව හැටියට දකින තමන්ගේ දරුවා නලවන ගීතයක්. මේ ගීතය අහන්න මට නම් හරි අමාරුයි. ඒක මහා පුදුමාකාර සිද්ධියක්. ඒක මේ ගීතේ කවදාවත් සම්පූර්ණයෙන් ගහන්න හරි අමාරුයි. හදවත කඩාගෙන වැටෙනවා. අම්මා කෙනෙක්ගේ ආදරේ ඒ තරම් පුදුමාකාර විදිහට මේ ස්වරගත කරලා හදවතේ ලියලා තියෙනවා. මම උත්සාහ කරනවා මේක නොසැලී අහගෙන ඉන්න නිසා ඔබ අහන්න. මේ ගීතයත් ඇහෙනකොට මට තව මතක් වෙනවා මූදු පතුල යට ඉඳලා මුතු කැටයක පා කළා, පෙන පිඩුවක පා කළා, නේද? මගේ දෝතට පුතු ආවා. මෙහෙමයි තමන්ගේ අහිංසක මේ ලෝකෙම වටින දරුවෙක් අම්මා කෙනෙක්ගේ තුරුලට එන්නේ. තාත්තත් ඒ වගේ. හැබැයි අපේ අවාසනාවට මේ ළඟදී ආරංචි වෙනවා. තමන්ගේ බිරිඳගේ මුද්ද නැති වෙනවා. මේ හැබැයි බොහොම අතලොස්සක් සිද්ධි මේවා. හැබැයි මේ හරහා ලොකු දෙයක් සමාජගත කරන්න පුළුවන්. තමන්ගේ බිරිඳගේ මුද්ද නැති වුණාම බිරිඳ කියනවා වෙන කවුරුත් නෙවෙයි මෙතන හිටියේ තාත්තා කියලා. ඒ පුතා ඒ තාත්තට පහර දෙනවා තාත්තා මේ ලෝකෙන් යනකම්. මොකද කාරණාව? මේ ඇඟිල්ලක් රස්සන කරන මුද්දක්. හැබැයි ඔහු දැනගෙන හිටියානම් මුළු සමස්ත ජීවිතේම දුන්නේ තාත්තා කියලා.
මුද්දක් ගැන මොන කතාවද? ඒ නිසා අපි මේ ගීතයක් තුලින් සමාජයට දෙන මේ වගේ පණිවිඩ පුළුවන් තරම් පුංචි අත්තන්ට අහන්න සලස්සන්න. මේ ගීතේ අහන්න උත්සාහ කරන්නකෝ බලන්න. මේක මම දකින්නේ ගීතයක් නෙවෙයි. මේක සම්පූර්ණම මව සහ මවගේ සෙනෙහස. එතනින් එහාට දෙයක් නෑ. අපි ආරාධනා කරමු ගයන්න ලක්ෂින්ට. දෙන්න පොඩ මේ ලක්ෂණාගේ ගායනය මම ඉහලින් මගේ කරනවා. බොහොම ස්තුතියි දුව. ඇත්තටම මේ මම හිතනවා තාත්තා හිටියා නම් ඇත්තටම සතුටු වෙනවාද. ඔබ දෙපළගම ගායන සම්බන්ධයෙන් මට ඒතරම් ගායනා කරන්න බැරි වුණා. මට දැනෙනවා හොඳට මට සංගීතයේ يعني මේ කන තියෙනවා. ඉතින් මම දන්නවා තාත්තා හිටියා නම් මොකද තාත්තා ඒ විශේෂත්වය තමයි එතුම පෞද්ගලික නෑ හරිම එතුමාට අගය කරන්න පුළුවන් හැමතිස්සෙම යමක් අගය කරන්න පුළුවන් තමාගෙන් එළියට ගිහිල්ලා ඒක නිසා තමයි අද මේ ශේෂ්ත්‍රයට බොහෝ දෙනා එක්කන් එන්න තාත්තට පුළුවන් වුණේ. ඒ ලක්ෂණය මම තාත්තගෙන් ඉගෙන ගත්තේ. මම හිතන්නේ හරි අමාරුයි අපිට අපේ පෞද්ගලික දේවල් අතෑරලා තව දෙයක් අගය කරන්න. තාත්තට ඒක සුළු දෙයක්. තාත්තා හිටියා නම් ගොඩක් ඇත්තටම තාත්තා සතුටු වෙයි. මේ බොහොම සතුටුයි.
තවත් ගීත දෙකක් තියෙන්නේ. ඒ ගීත දෙකත් අපි ඊළඟ විනාඩි 10 වෙනකොට සමාප්තිය සටහන් කරමු. ඒ අතරේ මේ ගීතයත් එක්ක යාවජීව සම්බන්ධතාවයක් ඇති කියලා හිතලා කවි ලියන්න බැරි, කවදාවත් එහෙම කවි ලියන්න උත්සාහ නොකරන ආධුනිකයෙක් ලියපු කවි පන්තියකින් කවි දෙකක් තෝරගත්තා. මේ රුවන්මලා ගීතයත් එක්ක මේ කවි පන්තියේ තියෙනවා කවි 6ක් හෝ 7ක් මගේ මතක හැටියට. නමුත් අම්මා කෙනෙකුගේ ආදරේ නොදැනෙන දරුවෝ අද දැන හෝ නොදැන අම්මලාව පත් කරලා තියෙන தත්ත්වයේ කෙබඳුද කියන එක මේ කවිය කියන්න උත්සාහ කරලා තියෙන නිසා මම මේ කවි දෙක අරගෙන ආවා. මා දන්නා තරමින් ඔහු හැකියාවන් නැතිව ඉතාමත්ම අල්ප මට්ටමේ කවියෙක්. හැබැයි ඔහු කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ ටික. ගෙදරට යනවා, ගෙදරට ගියාට කවදාවත් ගෙදරින් ආමන්ත්‍රණයක් නැහැ දරුවගෙන්. දොස්තර මිස්ටර් සිල්වා තිබුණා ලෑල්ලක බිත්තියේ ගිල්වා. දෑතින් ඒ කාලා මගේ දෙවියෝ රැකදීපං කොල්ලා. කවුද මේ කියන්නේ? අම්මා. ඊට පස්සේ කියනවා, අහිතක් හිතන්නේ මම මට දොර වැහුවාට, පහනක් තියාපන් දවසක උඹේ අම්මාට, ආයෙත් කිසි දිනක මම මෙහි නාවාට, හිනාවක් දියන් උඹේ ළඟ ඇති මගේ ඇහැට. ලොකු කතාවක් ඊ තියෙන්නේ. නමුත් ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. හිතා ගන්න. සමහර වෙලාවට ඒ දරුවා උපන්නලා තියෙන ඉපදිලා තියෙනම එක ඇහැක් එක්ක. ඒ උපන්න මොහොතේ අම්මා තමන්ගේ ඇහැ දරුවට දීලා ආලෝකය දීලා දොස්තර මහත්තයෙක් කරනවා. කළාට ගේ ඇතුළටවත් අම්මව ගන්නේ නැහැ. ඒක නිසා තමයි ලියලා තියෙන්නේ, දොස්තර මිස්ටර් සිල්වා තිබුණා ලෑල්ලක බිත්තියේ ගිල්වා. දෑතින් ඒ කාලා මගේ දෙවියනි රැකදීපං කොල්ලා. අම්මලා එහෙමයි. ඊරහඳ පායන ලෝකෙ මේ හැමදේම වෙන්නේ. ඒ නිසා අමරදේව ශූරීන් අපිට ඒකත් කියනවා අපේ 9 වෙනි ගීතය ඉරහඳ පායන ලෝකේ. සිකුරුතරුව කියන චිත්‍රපටයේ තේමා ගීතය. මේ ගීතය තාත්තගේ තනුවක්. මේ මයිතන චිත්‍රපටයේ සංගීතය ආර් මුත්තුසාමි මට මතක විදිහට. මේ ගීතය ලියලා තියෙන්නේ ශ්‍රී චන්දරත්න මානවසිංහ. මේක හරිම ජීවන දර්ශනයක් තියෙන ගීතයක්. මේ සැප දුක සමබර වේ. හරි. ඉතින් චන්දරත මානවසිංහ කියන්නේ තාත්තා ඉතා ගරු කළ තාත්තා, ඉතාම කැමති කලාකරුවෙක්. ඉතින් අපි කියන්නේ මානවසිංහයන් ගැන කියන්නේ අප්‍රමාණ මිනිසෙක් කියලා. තාත්තා හැමතිස්සම කියන්නේ පාරමිතා බල පූරිත පූජිත කියන ගීතය ගැන කියනකොට තාත්තා නිතරම කතා කරනවා. මානවසිංහයන් අපේ ගීත සාහිත්‍ය පෝෂණය කරන මහා විශාල යෝධයෙක්. ඇත්තටම අපි ආදරය කරන මහගම සේකරයන්ට ගීත ලියන්න හිතුනේ මානවසිංහයන්ගේ මේ දේශනයක් සමන් දීලා කියලා මම කියවලා තියෙනවා. ඉතින් මේ ගීතයට ආවොත් මේ ගීතේ මම ආසයි මේකේ බීට් එකට මේ සුමිත් එක්කත් මම පොඩ්ඩක් කතා කරා. මේකේ 4/4 බීට් එක ස්ලෝ 4/4 බීට් එකක් නේ සුමිත් මේකේ තියෙන්නේ. මේකේ හරි ගමනක් සටහන් වෙන එකක් මේකේ තියෙන්නේ. මම හිතන්නේ මේකත් විශේෂ සුසංයෝගයක්. අපි හැම ගීතේ අනිත් එක මම හිතන්නේ මේ අම්මා මේ චිත්‍රපටයට සම්බන්ධයි. අම්මා රඟපෑවද? ඒ කියන්නේ අය නාට්‍යාංගනාවක්, නර්තන වේදිනියක්, අය නිලියක්, අය ගායිකාවක්. ඒ ඔක්කොටම වඩා අය අපේ රටේ ඉපන්න මහා ජාතියේ කිනට පහළ වෙච්ච ගාන්ධර්යාණන්ගේ බිරිඳ. ඒ ටික තමයි අර ලොකු ඉබ්බෙක් දාලා පෙට් එකේ දාලා මහා තියෙන්නේ. අපි අහමු ගීතය. Thank you.
සැප දුක සමබරවේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබරවේ කුලේලමති සමපර උසූලන උකුලේලමති සමපර උසූලන තනුලිය යන ගමනේ මුතු බඳ නැලැබෙනසේ කඳු වැටි ගංගා සාගර එකසේ කඳු වැටි ගංගා සාගර එකසේ පොළොවට සමබර වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබර වේ වන ආශා මැටලන වේගේ වැඩිවන ආශා මැටලන වේගේ ජීවන මග කැළඹේ එකම රස මුසුවේ මහ මඩ වගුරේ වනවිල් මතුවේ මහ මඩ වගුරේ වනවිල් මතුවේ පිම්පිපි නටවේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබරවේ ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබරවේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබරවේ අද අපේ සිහිනේ කිරෑ වැඩසටහනේ විශේෂ වැඩසටහන අමර හරසර ප්‍රණාම සිහිනේ කිරෑ වැඩසටහනේ ගීත නමයක් ඔබ රස වෙන්න තව එක ගීතයයි තියෙන්නේ. සාමාන්‍ය විදිහට ඒ ගීතයට යන්නට කලින් මම මේ වැඩසටහනේ සමාප්තිය සටහන් කරලා රංජනට බාර දෙනවා. අද අපේ වැඩසටහනේ ගීත 10 තෝරන්නට එතුමාගේ ආදරණීය පුත්‍රත්නේ වශයෙන් අපිත් එක්ක එකතු වෙච්ච රංජන ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම අපේ ප්‍රේක්ෂකීන් මම දන්නවා ඔබට තාත්තට වගේම ඔබටත් ඔබ සිය පවුලේ සමාජිකයෝ සියලු දෙනාටමත් ගෞරව කරනවා ආදරය කරනවා. ඉතින් ඒ නිසා ඒ ආදරය සහ ගෞරවය චිරාත් කාලයක් අපේ වංශ කතාවේ තවත් වසර ගණනාවක් ඉස්සරහට අමරදේව ශූරීන් සහ ඒ මහා ගාන්ධර්වයන්න් වෙනුවෙන් පිටු 100,000ක් ලියවේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ඒත් එක්කම අද ගායනයෙන් අපිට සහයෝගය දක්වපු සංක දිනෙත් සහ ලක්ෂණා ලක්මිනි මේ තරුණ ගායක දෙපළටත් අපි අපේ ගෞරවය පුද කරනවා. ඒත් එක්ක අද අපේ සංගීත වේදිකා වශයෙන් අපේ මේ වැඩසටහනට පුදුමාකාර විදිය ආලෝකයක් ආකර්ෂණයක් ලබා දුන්නු අපේ තරුණ සංගීත වේදිකා සුමිත් ප්‍රියංකර ඔබ ඇතුළු ඔබේ වාද්‍ය බෘන්දයට අපේ ගෞරවය සහ ස්තුතිය.
ඔබට බාරයි අපේ ගීතයේ අවසාන ගීතය. ඔව් මමත් ස්තුතිවන්ත වෙනවා මහේෂයි ඔබටත් ලක්ෂණාටත් සංක ඔබටත් සුමිත් විශේෂයෙන්ම ඔබ ඇතුළු වාදක මණ්ඩලයේ සියලු දෙනාට සහ අද පැමිණි ඔබ සැමට මාගේ ආදර ගෞරවය හිමි වෙනවා. මම අන්තිමට අවසන් ගීතය හැටියට තෝරගත්තේ තන්නා ආශා කියන ගීතේ පටාචාර චිත්‍රපටයේ එන මඩවල එස රත්නායක මහතා රචනා කර ආචාර්ය ලයනල් අල්ගම ශූරීන්ගේ සංගීතය තනුව. මම හිතන්නේ ලංකාවේ බිහි වුණු මිහිරි තනු නිර්මාණ කළ හැකි සංගීතඥයන් අතර ඉදිරියෙන්ම ඉන්න ලයනල් අල්ගම ශූරීන්, සඳකත් පිනිදිය වැනි ගීත මගේ තාත්තා තම ආශාවෙන් ගායනා කළ ගීත තමයි එතුමා නිර්මාණය කරේ. අද මේ එතුමාගේ බාල දියණිය ඇවිල්ලා ඉන්නවා මේ අපිත් එක්ක මේ අද එකතු වෙලා ඉන්නවා. අනුරාධපුරේ ඉන්න ප්‍රේක්ෂකගාරේ ඉන්න අය කරුණාකර රැකිටින්න. ලයනල් අල්ගම කියන්නේ අපේ රටේ තව අනාහ මහාර්ග වස්තුවක්. එතුමාගේ දියණියට අපේ ගෞරවය ඔබතුමියට එතුමා වෙනුවෙන් අති ශ්‍රේෂ්ඨ විශාල කීර්තියක් අපේ සාහිත්‍යයට පෝෂණයට ලබා දීපු ඇත්තටම සංගීත වේවියෙක් හැටියට අපි නම් කරනවා. හොඳයි, දැන් ඒ ගීතය අතරතුරේම මට මේ තව පුංචි පණිවිඩයක් කියන්න තියෙනවා අපේ වැඩසටහන පිළිබඳව. අපි උත්සාහ කරන්නෙත් රංජන මේ සුභාවිත ගීතය පෙර පරම්පරාවට, වර්තමාන පරම්පරාවට සහ මතු පරම්පරාවට නැවත දෙන්න. ඒ නිසා දෙපයට පමණක් ගයන ගීතවලින් මිදිලා ඒ නිසා මනසට සහ මේ මසසට කියන දෙක වින්දනීය තත්ත්වයට ගෙනවිත් අනාගතයේ දැනෙන දුක දැනෙන සතුට දැනෙන අනුන්ගේ දුකේදී දුක් වෙන්න පුළුවන් අනුන්ගේ සතුටේදී සතුට වෙන්න පුළුවන් පිරිසක් හදාගන්න දරන වෑයමක් තමයි අපි සිහිනේ කිරය වැඩසටහන. ඉතින් ඒක සතුටෙන් කියන්න ඕනේ. දැන් බිහි වෙලා තියෙනවා සිහිනේ කිරය වැඩසටහන බලන සොඳුරු ප්‍රේක්ෂක සංසද බිහි වෙලා තියෙනවා. ඒ අය බලන්නේ සාමූහික වශයෙන් එකතු වෙලා. ඒ වගේම මේ නොබෝධ ආරංචියක් ආවා බලංගොඩ ආනන්ද මෛත්‍රී බද්ද මහාවිද්‍යාලයේ ගුරුවරයෙක් සහ ඒ පිරිසක් එකතු වෙලා සිහිනේ කිරය වැඩසටහනක් පාසලේ තියලා තියෙනවා. හැබැයි ඒකේ විශේෂත්වය තියෙන රංජන කලා විෂය හදාන්න දරුවන්ට නෙවෙයි, විද්‍යා සහ ගණිත විෂය හදාන්න දරුවන්ට. ඒ දරුවෝ අවසානයේදී තීරණය කළාලු මේක මෙතනින් නවත්තන්න එපා, මේක අඛණ්ඩවම පාසල තුල ක්‍රියාත්මක කරන්න කියලා. ඒ දරුවෝ මහා ආදරයෙන් මේක වැළඳගත්තා කියලා තියෙනවා. ඒ නිසා ඒක ගෞරවය සමස්තය සියල්ල ඔබටම බාර දෙනවා. මොකද අපිව මෙච්චර ගෙනාවේ ඔබම නිසා. ඒ අතරතුරු අපෙන් සහයෝගයක් අවශ්‍ය නම් කියන්න. දැන් තණ්හා ආශා ගීතයෙන් අපේ වැඩසටහන නිමා කරන්න සූදානම් වෙන්නේ. යමක් තව ඔබට කියන්න තියෙනවද රංජන? මට කියන්න තියෙන්නේ ඇත්තටම මම මේ ඔබත් දැන් කියපු දෙයට ටිකක් සම්බන්ධයි. මේ ගීතය සහ සියලුම කලාවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මානව දයාව. මම තාත්තගෙන් ඉගෙනගත්ත දෙයක් තමයි, තාත්ත කවදාවත් තරහායම හිතේ තියාගෙන ඉන්නේ නැහැ. හරි, අපි ඔක්කොම තරහ යනවා, අපි තරහගෙන. හැබැයි ඉතින් මේවත් හිතේ තියාගෙන ඉන්න එපා මං හිතන්නේ. හරි, මම එන්න ඕනේ නැහැ. මොකද කෙටි කාලයයිනේ වෙන තියෙන්නේ. ඉතින් සියලුම දෙනා මම හිතන අපි ඉස්සරහට අනාගතයේදී හැම විෂය ධාරාවකටම කලාව අනිවාර්ය කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. හොඳයි, එහෙමනම් මේ පණිවිඩයත් හිතේ තියාගෙන අවසාන වශයෙන් වචන දෙකකින් කියලා අපි ගීතයට යමු. මොන විදිහට හිටියත්, කොහොම හිටියත්, මොනව කළත්, මොන තනතුරේ හිටියත්, මොන මාහනය පාවිච්චි කළත්, මොන නිවසේ හිටියත්, ආවෙත් අපි නිකං, අපි යන්නෙත් නිකං. ගීතය thank you.
tanha aasha oloku karela mag totnu bala vagatu ganu soya eliya takinnad me yanne e sapta soyannad me yanne katare ginigat veli talaye tanha aasha uturana ganga uturana ganga niyagaya aada veli yanava gahakula melavi veli yanava gahakula melavi mal hata ganna vasantayama ne mal hata ganna vasantayama ne hamada apayana me gamane tanha aasha anduren galavi eliya soyanno hamada andure andura dakinno andura dakinno deviye saraya deviye saraya me pamani atte andure ap hem balmat vi tanha aasha sapat vinote upat kandulave vipat piya ve melo sapte vipat piya ve melo sapte piya putu de dena ekatai inne kisida නැත උන් වෙන්වන්නේ තණ්හා ආශා ඔලොකු කරේලා මග තොට නොබාලා වග තුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ ඒ සපත සොයන්නද මේ යන්නේ කතරේ gat veli talaye tanha aasha tanha aasha tanha aasha සිහිනේ කිරේ
Sri Lanka Insurance Motor Plus, the best option.